නැහැ සීල් දෙනාටම සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස හොඳයි තෙරුවන් සරණයි සියලු දෙනාටම අදත් වර්ට්ලු වෙලින්ටන් බුද්දිස් මොනාස්ට්‍රියන් මෙඩිටේෂන් සෙන්ටර් විහාරස්ථානයේදී කියන්නේ වර්ට්ලු වෙලින්ටන් බෞද්ධ විහාරස්ථානයේ 2020 වස්සාන ධර්ම දේශනා මාලාවේ අවසාන ධර්ම දේශනය අදටදී තියෙන්නේ. ඉතින් විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේ විදිහට අද ධර්ම දේශනාව මම සිද්ධ කරන්න තීරණය කළා. ඇත්තටම වස් ධර්ම දේශනාවක් මම හිතන්නේ මේ විහාරස්ථානයේ පළමු වතාවට මම වස් ධර්ම දේශනාවක් කරන්නේ වස්සාන කාලයේදී. ඉතින් ඒක හින්දා ඇත්තටම මම හිතුවා මේ පොය දවස්වල හැම මේ ධර්ම මේ පහුගිය අවුරුදු දෙකයි හමාරක් විතර කාලයක් තිස්සේ මේ විහාරස්ථානයේදී ධර්ම සාකච්ඡා ධර්ම වැඩසටහන් ගොඩක් අපි පවත්වලා තියෙනවා. හැබැයි මේක වස්සාන ධර්ම දේශනයක් හින්දා මම හිතුව පොඩ්ඩක් මේ ධර්ම දේශනාව මූලික වශයෙන් ඉතාම කෙටියෙන් අපිට තේරෙන භාෂාවෙන් අපි නිවනත් නිවන් මගත් නිවන් මාර්ගයේ වඩන ආකාරයත් අපිට පැයක හමාරක විතර කාලයක් තියෙන. ඉතින් මේ කාලය තුළ මේ වගේ කෙටි කාලයකදී විස්තර කළ හැකි ආකාරයකට අපිට තේරෙන භාෂාවකින් විස්තරයක් කරන්න පොඩි. ඒ කියන්නේ මූලික වශයෙන් මුල ඉඳලා පටන් අරගෙන එතෙන්දී මම හිතන්නේ දැන් මේ මේ ධර්ම දේශනාවට සහභාගි වෙන්න මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න මේ පින්නතුන් සියලුම දෙනා සැදී පැහැදී එකතු වෙලා ඉන්නේ නිවනක් එහෙම නැත්නම් නිවන් මාර්ගයක් නිවන් දැකීමේ පරමාර්ථය මූලික කරගෙන පෙරදරි කරගෙන. ඉතින් මෙහිදී මම මේ ධර්ම දේශනාවේදී කවුරු හරි කෙනෙකුට නිවන් දකින්න උවමනාවක් ඇති වෙන්න හෝ එහෙම නැත්නම් නිවන් දැකීමේ බලාපොරොත්තුවක් ඇති කරගන්න එහෙම නැත්නම් මේ බිය කරු සසරෙන් ඒ සසරෙන් නිදහස් වීමට ආශාවක් නන්දුවක් ඇති වීමට වැඩිය මේ ඒ මාර්ගය යන්න නිවන් දකින්න ඕනේ කියලා හිතිච්ච කෙනෙකුට මේ මාර්ගයේ වඩන ආකාරය පිළිබඳව දේශනයක් කරන්න මම හිතුවා. ඉතින් මෙහිදී මුලින්ම මම පොඩි කාරණයක් පැහැදිලි කරන්න ඕනේ. එතෙන්දී ප්‍රධාන වශයෙන් මම හිතන්නේ මේ ඔයගලන්ට පේනවා ඇති මම ස්ක්‍රීන් එක ෂෙයා කරපු මේ ස්ක්‍රීන් එකේ තියෙන පිච්චර් එක මෙතෙන්දී මම ඇත්තටම මේක පොඩ්ඩක් පැහැදිලි කරන්න හිතුවේ මේ ධර්මදේශනයේ ආරම්භයේදී ධර්මදේශනය පටන් අරගෙන ධර්මදේශනයේදී පැහැදිලි කරන්න හිතුවේ මේ සමහර විට මම කියන කාරණාත් මම පැහැදිලි කරන දේවලුත් එක්ක පොඩි පොඩි ගැටලු සහගත තැන් එන්න පුළුවන්. ඒ කියන්නේ දැන් අපි ඒ හින්දා තමයි මම මේක චුට්ටක් පැහැදිලි කරන්න කියලා හිතුවේ මුලදීම. එතකොට දැන් මම ඇත්තටම ගොඩාක් කාලයක් නෑ මහාන වෙලා මම අවුරුදු 3-4කට විතර කලින් මහාන වෙලා තියෙනවා. එතකොට මම මගේ වචන භාවිතා කරන භාෂාවන් මේ දේවල් ගොඩාක් වෙලාවට සමහර වෙලාවට සාම්ප්‍රදායිකව ස්වාමීන් වහන්සේ කෙනෙක් සාමාන්‍යයෙන් කතා කරන දේවල් වින්දෝ වෙන්න පුළුවන්. වචන භාවිතා කරනකොට මගේ සමහර වෙලාවට ඉංග්‍රීසි වචන සිංහල වචන කලමේ භාවිතා වෙන්න පුළුවන්. ඉතින් මම මෙතෙන්දී උත්සාහ කරන්නේ මගේ අවබෝධ මට්ටමේ හැටියට මගේ අවබෝධය මගේ අත්දැකීම් වල ස්වභාවය, ඒ කියන්නේ අවබෝධ මට්ටමට මගේ අත්දැකීම් වලින් මේ දේශනාව පුළුවන් තරම් ඉදිරියට ගෙනියන්න. ඉතින් මෙතෙන්දී මම මේ පහුගිය කාලයක් තුළ මම ජීවත් වෙච්ච කාලය තුළදීත් ඒ පහුගිය කාලයේදීත් සාමාන්‍යයෙන් දැක්ක කාරණයක් හින්දා මම මේක පොඩ්ඩක් විස්තර කරන්නේ. සාමාන්‍යයෙන් ඕනෑම ආධ්‍යාත්මික ආයතනයක් පන්සලක් පල්ලියක් මුස්ලිම් පල්ලියක් වේවා ක්‍රිස්තියානි පල්ලියක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් වෙනත් ආගමක හින්දු කෝවිලක් වෙන්න පුළුවන්, එහෙම හින්දු ආගම මොන යම්මකෝ දර්ශනයක් ආගමක් අදහන
ෆලෝකන්න ඒ පිරිසක් අතර මම දැක්කල් තියෙනවා මෙන්න මේ වගේ පිරිසක් ඉන්නවා. මේ පිරමිඩ් දෙකකට අපි මේ විදිහට දැම්මොත් මේ ප්‍රධාන වශයෙන් මේ වගේ දැන් ඕනෑම තැනකට ඒ ඒක ඒ ඒ ආගමේ හු දර්ශනයේ තියෙන රිචුවලිස්ටික් ඇස්පෙක්ට් එක හින්ද, ඒ කියන්නේ රිචුවලිස්ටික් ඇස්පෙක්ට් එක කියන්නේ තොර ඒක තියෙන දේවල් අපි වැඳුම් පිඳු කරන දේවල්, ඒ වගේම අපි මොනවා හරි රිචුවල්ස් විදිහට කරන දේවල් හින්ද ඒ ඇස්පෙක්ට් එක හින්ද ඒ දේවල් වලට එකතු වෙන පිරිසක් ඉන්නවා. එතකොට දැන් ඒ වගේම අපි ඊට එතකොට මේ සාමාන්‍යයෙන් ඕනෑම හිල් ගත්තහම මෙන්න මේ පිරිස තමයි වැඩිපුරම ඉන්නේ. අපි දැන් පන්සලකට ගත්තොත් මේ පන්සලකට ගත්තොත් එහෙමත් මේ පන්සලට වැඩිපුරම යන්නේ මේ වගේ පිරිසක්. එතකොට දැන් මේ 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 පිරිසලා මේ ෆලෝවර්ස්ලාගේ මේ පිරිස අතර තියෙන දෙයක් ගැන නෙවෙයි මම කියන්නේ. අපි පොදුවේ දල වශයෙන් ගත්තහම අපි ආගමක් හෝ දර්ශනයක් අදහන ආගමක් අදහන ඒ ඒ පිරිසක් ගත්තහම මෙන්න මේ වගේ ස්වභාවයක් තියෙනවා. එතකොට මෙන්න මේ රිචුවලිස්ටික් ඇස්පෙක්ට් එකේ හින්දා ආගමක් ධර්මයක් වටේ එකතු වෙලා ඉන්න පිරිසක් ඉන්නවා. එතකොට ඒ වගේම ඊළඟට ඉන්නවා මේකේ තෙරපියුටික් ඇස්පෙක්ට් එකේ හින්දා එකතු වෙලා ඉන්න පිරිසකුත්. උදාහරණයකට දැන් සමහර කෙනෙක් දැන් අපි කියමු ඒ කියන්නේ බෝධි පූජාවක් තියලා මම දැකලා තියෙනවා මේ හැම අයෙක්ම දැන් මේ එක තැනකවත් තියෙන බොරුවක් හරි පරස්පරතාවයක් හරි මොකක් හරි ගැන නෙවෙයි මම මේ කතා කරන්නේ. මම මේ දේශනාවේදී ඉස්සරහදී පැහැදිලි කරන්නම් මේ එක එක අවස්ථාවන් වලදී ඒගොල්ලන්ගේ සිතුවිලි ගොඩනැගෙන ආකාරය පිළිබඳව. ඉතින් මෙතෙන්දී මුලින් ඊළඟට මේ තෙරපියුටික් ඇස්පෙක්ට් එකකින් හින්දා ඕනෑම දර්ශනීයක ආගමක තියෙන තෙරපියුටික් ඇස්පෙක්ට් එකකින් හින්දා මේ වටා එකතු වෙලා ඉන්න පිරිසකුත් ඉන්නවා. එතකොට ඒ කියන්නේ දැන් ඒ කෙනාගේ විශ්වාසය දැන් අපි සමහර විට දැන් මේක මේ වෙස්ටර්න් මෙඩිසින් වලත් ඇත්තටම සෑහෙන පාවිච්චි කරන ප්ලාසීබෝ ඉෆෙක්ට් කියලා. දැන් ප්ලාසීබෝ ඉෆෙක්ට් එකට බෙහෙත් වලට සනීප වෙන පිරිසක් ඉන්නවා. ලෙඩ ගොඩක්. ඒ වගේම මේ තෙරපියුටික් ඇස්පෙක්ට් එකකින් හින්දා අපි මේ නිවනක් නිවන් මගක් වඩන දෙයක දියුණුවත්. එතකොට දැන් මේක දැන් ලංකාවේ ගත්තොත් විශේෂයෙන්ම පන්සල් වලට, ඒ වගේම කෝවිල් වලට, පල්ලි වලට හිමත් මෙන්න මේ තෙරපියුටික් ඇස්පෙක්ට් එකකින් හින්දා එන පිරිසක් ඉන්නවා. ඒ කියන්නේ දැන් කවුරු හරි කෙනෙක් එයාගේ ප්‍රශ්නයක් ගැන ප්‍රශ්නයක් තියෙනකොට එයා ගිහිල්ලා බෝධි පූජාවක් තියලා බුද්ධ වන්දනාවක් කළා, එහෙම නැත්නම් බෝධි පූජාවක් තියලා ඒදී ඒකෙන් එයාට මේ යහපතක් වෙන්න කියලා ඒකෙන් නිදහස් වෙන්න. උදාහරණයකට අපි හිතමු එයාට මොනවා හරි රෝගයක් තියෙනවා කියලා. එතකොට ඒ රෝගය සනීප වෙන්න කියලා ලංකාවේ අපි ඕනතරම් දැකලා තියෙන බෝධි පූජා තියෙන පිරිසක් ඉන්නවා. ඇත්තටම මේකට සනීප වෙන පිරිසක් මම දැකලා තියෙනවා. ඒ කියන්නේ මම හොඳටම දැකලා තියෙනවා පන්සලට ගිහිල්ලා බෝධි පූජාවක් තියලා ඒගොල්ලන්ගේ ප්‍රශ්න ඒකෙන් සනීප වෙන අය මම දැකලා තියෙනවා. එතකොට ඒ වගේ තෙරපියුටික් ඇස්පෙක්ට් එකකින් හින්දා මේ වගේ එකතු වෙන පිරිසකුත් ඉන්නවා. ඒ වගේම ගොඩක් වෙලාවට ලංකාවේ නම් බ්‍රේක් අප් එකක් වුණාම එහෙමත් පන්සලට ගිහිල්ලා එයා හිත සරස ගන්න බෝධි පූජාවක් තියලා අර ඒ වගේ දේවල් වලට අන්න ඒ වගේ තෙරපියුටික් පාට් එකක් මේකේ ලොකු පිරිසක් මේ හැමතිස්සෙම ආධ්‍යාත්මික ආයතනයක් වටේ ආධ්‍යාත්මික ඒ කියන්නේ මේ වර්ධනයක් බලාපොරොත්තු වෙන මේ පවතින ඉන්ස්ටිටියුට් එකක් වටේ මේ වගේ පිරිසකුත් ඉන්නවා. ඒ වගේම අපි ඊළඟට ගත්තාම මේකේ ඉන්නවා තව මෙඩිටේටිව් තෙරපියුටික් ඒ කියන්නේ මෙඩිටේටිව් තෙරපියුටික් ඇස්පෙක්ට් එකේ හින්දා එන පිරිසකුත්. ඒ කියන්නේ භාවනා කරන, එතකොට ඒ භාවනා කිරීමෙන් හිත නිදහස් කරගන්න. ඒ වගේම දැන් මේකේ ඉන් ඩීටේල් මම ඉස්සරහට කතා කරන්නම්. ඒ වගේම එතකොට ඒ හරහා දැන් දැහැන් වැඩන පිරිසක් ඉන්නවා. එතකොට දැහැන් ලාභී ඒ වගේ පිරිසක් ඉන්නවා. එතකොට ඒගොල්ලන්ට ඇත්තටම අර හිත සනසගන්න ඒ වගේම තෙරපියුටික් ඇස්පෙක්ට් එකකට එකතු වෙන පිරිසකුත් ඉන්නවා. ඒ වගේම මේකේ තව පිරිසක් ඉන්නවා ඇත්තටම මෙන්න මේ ෆිලොසොෆිකල් ඇස්පෙක්ට් එකකින් හින්දා මේ දර්ශනයක තියෙන ආගමක තියෙන බෞද්ධ දර්ශනයක තුත් බෞද්ධ දර්ශනයේ තියෙන ෆිලොසොෆිකල් ඇස්පෙක්ට් එකකින් හින්දා එකතු වෙන පිරිසකුත් මේ වගේම ඉන්නවා. ඒ වගේම මේ මේ මේක මම මේ පිරමිඩ් එකක් විදිහට දැම්මේ ඇත්තටම අපි සමාජයේ ලොකු පිරිසක් ගත්තොත් මෙන්න මේ 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 මෙන්න මේ වගේ ආකාරයට තමයි මේ පිරිස ඇත්තටම ඉන්නේ. එතකොට ෆිලොසොෆිකල් ඇස්පෙක්ට් එකකට මේකට එකතු වෙන පිරිස ඉතාම සුළු පිරිසක් ඉන්නේ. ඒ වගේම එතකොට ඒගොල්ලන් අර ෆිලොසොෆි එකක් විදිහට තමයි මේක මෙහෙම නැත්තම් බෞද්ධ දර්ශනය හොයන්නේ. බෞද්ධ දර්ශනයේ ෆිලොසොෆිකල් ඇස්පෙක්ට් එකකින් ඒගොල්ලෝ බලනවා. එතකොට එතනින් ඒගොල්ලෝ අර නිදහස් වීමක් තියෙනවා. ඒ වගේම දැන් මේකේ තව පිරිසක් ඒ කියන්නේ සමහර පිරිසක් ඉන්නම මෙන්න ෆිලොසොෆි එකකවත් හිර වෙන්නේ නැතුව ෆිලොසොෆි එකකිනුත් නිදහස් වෙලා සම්පූර්ණ වශයෙන් මේ නිදහස් වීමක් සුවයක් නිවීමක් අත්මිදින පිරිසක්. ඒ කියන්නේ තව විදිහකට කිව්වොත් එහෙම
මේ සම්පූර්ණ වශයෙන්ම දැන් බුදුහාමුදුරුවෝ මේක දේශනා කරලා තියෙනවා ධර්මයේ පහුරක් කරගන්න කියලා. එතකොට අන්නේ පහුරෙන් නිදහස් වෙන පිරිසක් මේ එතකොට ධර්මයේ පහුරක් කරගෙන මේක දිගේ ඒගොල්ලෝ ඉස්සරහට ඇවිල්ලා මෙන්න මේ පහුරෙනුත් නිදහස් වෙලා සම්පූර්ණ එහෙම නැත්නම් ධර්මිනුත් නිදහස් වෙලා ඒ කියන්නේ ෆිලොසොෆි එකනුත් මේක නිදහස් වෙලා මේක සම්පූර්ණයෙන් නිදහස නිවීමක් ලබන පිරිසක් ඉන්නවා. ඉතින් එතකොට අපි මේ ආධ්‍යාත්මික ආයතනයක් ගත්තහම එහෙම නැත්නම් දැන් මේක සමහර වෙලාවට වෙන්න පුළුවන් එක ආගමක ඉඳලා තව ආගමකට මේ අතරමැදි මේගොල්ලෝ මාරු වෙන දේවල් ඒ වගේ තියෙනවා. මම ඒ වගේ දැකලා තියෙනවා. ඒකට එක දර්ශනයක ඉඳලා තව දර්ශනයකට මාරු වෙන පිරිසක් ඉන්නවා. ඒතකොට එහෙමකෝ මේ හැමෝම අර තමන් හොයාගෙන යන්නේ නිවීමක් නිදහසක් අන්නේ වගේ. එතකොට මේකේ දැන් මෙන්න මේක මම පොඩි අදහසක් දුන්නේ මේකේ මේ ඉන්න පිරිසගේ හරි හෝ එහෙම වැරදි හරි වැරදි ගැන මම මෙතනදී මොකුත් කතා කරන්න යන්නේ නැහැ. මම ඒක ඉස්සරහට විස්තර කරන්නම්. එතකොට සමහර වෙලාවට මම දැකලා තියෙනවා මේ ෆිලොසොෆිකල් ඇස්පෙක්ට් එකකින් මේකට එකතු වෙච්ච පිරිස මේ පල්ලෙහා තියෙන දේවල් සමහර වෙලාවට බොරු විදිහට දකිනවා. ඇත්තට මේක මම දකින්නේ ඒගොල්ලන්ගේ තියෙන අනවබෝධයේ හින්දා තමයි. ඒ වගේ ඇස්පෙක්ට් එකකින් ඒගොල්ලෝ එතකොට මේ රිචුවලිස්ටික් පාර්ට් එක එහෙම ගොඩක් වෙලාවට ප්‍රතික්ෂේප කරනවා මම දැකලා තියෙනවා මේ ෆිලොසොෆිකල් ඇස්පෙක්ට් එකකින් හින්දා මේකට එකතු වෙන පිරිස. ඇත්තට මේ මට මගේ අවබෝධයේ හැටියට නම් එහෙම ඒගොල්ලන්ට රිජෙක්ෂන් එකක් එන්නේ ඒක ඒගොල්ලන්ට ඇත්තටම බෞද්ධ දර්ශනීය දේශනා කරන මූලික හරයේ තියෙන අනවබෝධයේ නිසා හින්දා කියලා තමයි මගේ අවබෝධයේ හැටියට නම් තේරෙන්නේ මට. ඒක තව විදිහකට කිව්වොත් ඇත්තටම කච්චායනගත සූත්‍රයේ බුදු පියාණන් වහන්සේ දේශනා කරා එතන තන්තේ විස්තර කරා කොහොමද කියලා සාස්ත්‍ව අසස්ත්‍ව දෘෂ්ටි එහෙම නැත්නම් උච්චේ දෘෂ්ටියයි සාස්ත්‍ව දෘෂ්ටි ඇති වෙන්නේ කොහොමද කියන එක. අන්නේ කච්චායනගත සූත්‍රයේ විස්තර කරන ලෝකයේ ඇතිවීම සහ නිරෝධ වීම එහෙම නැත්නම් ලෝකයේ හට ගැනීම සහ නිරෝධය කියන කාරණය හරියට තේරෙන්නේ නැතිකම හින්දා සමහර විට මට හිතෙන්නේ මගේ අවබෝධ මට්ටමේ හැටියට මේ එකක් අනිත් ඒක මට්ටමකින් එහෙම නැත්නම් මේ එක එක්ස්පෙක්ට් එකක් හින්දා මේකට එකතුලා ඉන්න පිරිස සමහර වෙලාවට ඒගොල්ලෝ අතින් ප්‍රතික්ෂේප වෙලා තියෙනවා ඒක බොරුයි කියලා දකින වෙලාවල් තියෙනවා. ඒක ගැන මට ඇත්තට මෙච්චරයි කියන්න තියෙන්නේ. ඒ වගේම තව පොඩි කාරණයක් මම මතක් කරන්නම් මේ එකම. මම මේ කරගෙන යනකොට මේ විස්තරේ මේ දේශනාවේදී මොනවාම හරි ප්‍රශ්නයක් ගැටලුවක් තියෙනවා නම් මේ පින්නතුන් පින්න තියන්න ඕනෙම කෙනෙකුට ඒ වෙලාවට අහන්න පුළුවන්. හාමුදුරුවනේ ප්‍රශ්නයක් තියෙනවා. එහෙම නැත්නම් ඒක තේරෙන්නේ නැහැ. එහෙම නැත්නම් හා මම කියන එක බොරුයි කියලා හිතනවා නම් ඒක හරි කියන්න කතා කරන්න ඕන වෙලාවක පුළුවන්. මම හිතන්නේ ඔයගොල්ලන්ගේ මයික් එක අන්මියුට් කරා නම් කතා කරන්න පුළුවන්. ඇත්තට මෙහෙම මේ ෆීඩ්බැක් එකක් තියෙනවා නම් හොඳයි. ඇත්තට මම ගොඩක් වෙලාවට මේ ඒ කියන්නේ මේ YouTube හරහා බණ කියන එක ඉච්චර කරන්න කෙනෙක් නෙවෙයි. ඒකට හේතුව තමයි මගේ අවබෝධ මට තේරෙන ආකාරයට ඉතාමත්ම අමාරුයි YouTube එක හරහා කරන පැසිව් කමියුනිකේෂන් එක මේ ධර්මයේ හෝ දර්ශනය තේරුම් කරලා දෙන්න. ඇත්තටම අපිට මේ එක ඉන් පර්සන් අපි එහෙම නැත්නම් මේ ෆිසිකලි මෙතෙන්ට ඇවිල්ලා කරන දේශනාවලට තමයි මම ගොඩක් වෙලාවට දේශනා තමයි මම පොඩි කාලෙ තිස්සෙම කර කර හිටියේ. ඉතින් මේ COVID-19 සිටුේෂන් එකේ හින්දා අපිට එතකොට මේ අවශ්‍ය මේ දේවල් පාවිච්චි කරන්න වෙනවා. සහ එතකොට සූම් හරහා මේ දේශනාව සිද්ධ කරන්නේ. ඇත්තට මේ පාර වස්සාන කාලයේ සියලුම ධර්ම දේශනා අපේ සිද්ධ වුණේ සූම් හරහා. ඉතින් ඒකෙදි මම මොනවාම හරි ගැටලුවක් ප්‍රශ්නයක් තියෙනවා නම් මේ පින්නතුල් පින්න තියෙන ඕනෑම කෙනෙකුට ඕනෑම මොහොතක අහන්න පුළුවන්. එතකොට මම මේ මුලින්ම පොඩ්ඩක් පැහැදිලි කරන්නම්. අපිට දැන් මේ බෞද්ධ දර්ශනයේදී බෞද්ධ ආගමේදී ඇත්තටම අපි හැමෝම මේකෙදි බලාපොරොත්තු වෙන්නේ නිවනක් එහෙම නැත්නම් නිවීමක් ලබන්නේ කොහොමද කියන කාරණේ. එතකොට ඒකෙදි ඇත්තටම අපි අර දැන් අපි මේ මුළු බෞද්ධ දර්ශනීයම හරය තියෙන හරය සහ මේ බෞද්ධ දර්ශනීයම අරමුණ දුකෙන් නිදහස් වීමනේ. එතකොට අපි මහාන වෙනකොට මහාන වෙන්නේ සබ්බ දුක්ඛ නිස්සාරණ කර්මච්ඡාය කියලා. එතකොට අපි දැන් ඒ කියන්නේ මේ මේ බෞද්ධ ආගම තුළ ඇත්තටම මේ සියලු දුක්ඛයන්ගේ නිදහස් වීම නිරෝධය ගැන තමයි කතා කරන්නේ. එතකොට මෙන්න මේකෙදී අපිට මුලින්ම තේරුම් කරගන්න ඕනේ කාරණා කීපයක් තියෙනවා. ඒ කියන්නේ ලෝකය කියන්නේ මොකක්ද කියන කාරණය. එහෙම නැත්නම් මේ ලෝකය එහෙම නැත්නම් තව විදිහකට අපි හිතමු මම චුට්ටක් මගේ ලෝකය කියලා පැහැදිලි වචනයක් අරගෙන මේක පැහැදිලි කරන්නම්. දැන් ලෝකය කිව්වහම අපිට හිතෙන එකපාරට මේ මුළු දැන් මේ මේ අපිට පේන්න තියෙන අපිට දැනෙන මේ සියලුම දේවල් ලෝකේ අපිට තියෙනවා. ඒක හරි. ඒ පිළිබඳ ගැටලුවක් නැහැ. දැන් අපි බෞද්ධ ආගම තුල කතා කරනකොට
මම මේ අනිත්ක මේ දේශනාව මම පුළුවන් තරම් මේ සරල භාෂාවෙන් කරගෙන යන්නම්. ඒ කියන්නේ මම එහෙම දැන් මම මේ කියන කාරණාවලට ඕනනම් ඕනම් වෙලාවක මට ත්‍රිපිටකයේ තියෙන උදාහරණ, ත්‍රිපිටකයේ විස්තර කරලා තියෙන තැන්, ත්‍රිපිටකයේ සූත්‍රය ආශ්‍රය කරන්න පුළුවන්. හැබැයි මම මේ හිතනවා අපිට මේ පැයක කමාරක කාලයක් තියෙන හින්දා ඒවට එච්චර යන්නේ නැතුව ඒ ඒ ඒ ඒ ඒ වගේ හරය ඒකේ අවබෝධය ඒක කතා කරන දේවල් අරගෙන මගේ අවබෝධයවත් මේ හැටියට මගේ තේරුමේ හැටියට මගේ වචන වලින් කියන එක මට ඒක පහසුයි සහ ඒතකොට මම කියන්නේ මගේ අත්දැකීම එක තමයි මේක විස්තර කරන්නේ. එතකොට දැන් අපි බෞද්ධ දර්ශනය තුළ කතා කරනකොට වුණත් මේ ලෝකය කියන එක ඉතා එක එක අවස්ථාවල එක එක ආකාරයන්ට අර්ථ දක්වලා තියෙනවා. විග්‍රහ කරලා තියෙනවා අපි අහලා තියෙනවා සමහර වෙලාවට ලෝකය කියන එක සලආයතන ලෝකයේ විදිහට එහෙම නැත්නම් ඇස කන නාසය දිව ශරීරය මන කියලා විස්තර කරනවා. එහෙම නැත්නම් පඨවි ආපෝ තේජෝ වායෝ ආකාස විඥාන කියලා ධාතු ආකාරයෙන් විස්තර කරනවා. එහෙම නැත්නම් අපි තව විදිහකට ඇස රූපය චක්කු විඥානය යෝගේම කන ශබ්දය සෝත විඥානේ ඒ විදිහට ආයතන හයටම මන ධම්ම මනෝ විඥානේ කියන දක්වා ඒ ආකාරයට 6වරක් තුන 18යි 10 ධාතු 18 ආකාරයටත් විස්තර කරනවා. ඉතින් ඒ හැම ආකාරයකටම විස්තර කරන්නේ ආපහු මේ ලෝකය කියන්නේ අපි මේ ජීවත් වෙන අපිට දැනෙන අපි ජී අපි ඉදිරියදා ගනුදෙනු කරන ලෝකෙම තමයි. තව වෙලාවකට ඔබ පුද්ගල ද්‍රව්‍ය වස්තු විදිහට විස්තර කරනවා. ඉතින් ඔය මොන ආකාරයකට විස්තර කරත් විස්තර කරන්නේ මේ ලෝකය තමයි. දැන් අපි ලෝකය කියලා කිව්වහම ඔයගලන්ට මොකක්ද හිතෙන්නේ දැන් ලෝකය කියන දේ අර්ථ දක්ව ගන්න. දැන් අපිට ලෝකය කියලා කිව්වහම දැන් උදාහරණයකට දැන් අපි මේ මුළු ලෝකේම තියෙනවා. ඒකට පෘථිවියම ගන්න පුළුවන් එකක්. එහෙම නැත්නම් තව ඒවා. අපිට එතකොට ඇස කන නාසය දිව ශරීරය මන කියන දේවල් වලින් අපිට දකින්න පුළුවන්, ඇහෙන්න පුළුවන්, ඇහෙන, පෙනෙන, අපිට දැනෙන ඒ සියලුම දේවල් අපේ ලෝකයේ තුල තියෙනවා. අපිට ලෝකය කියන එකට ඇතුළත් වෙනවා. අපි දැනට ඒක හිරම තියෙනකොට එතකොට තව විදිහකට මම ගන්නම් මගේ ලෝකය කියලා කිව්වහම දැන් මගේ ලෝකය කියලා මම මේ අදහස් කරේ දැන් මට පේන දැනෙන ඇහෙන මම ගනුදෙනු කරන ලෝකය. හරි. එතකොට අපිට රූපයක් දැන් ඔය මේ සීලුම් මේ පින්නතුන් පින්නතියන්ට ඔයගොල්ලන් හැමෝටම පේනවා. දැන් මාව පේනවා ඇතින මේකේ. එතකොට මාව පේන සහ මාව පේන ඔයගොල්ලෝ ඉන්නවා. එතකොට ඔයගොල්ලන්ට ඔගලන්ගේ ලෝකයේ තුල දැන් මාව පේන තියෙන රූපයක් අනුරුද්ධාමතුරෝ ඉන්න අනුරුද්ධාමතුරව පේන ඉන්නා. එතකොට මෙන්න මේ ලෝකය තුල ඔගලන්ට ඉන්නා. එතකොට ඇහැට පේන ඒ ලෝකය තියෙනවා. දැන් ඒ වගේම ඔගලන්ට දැන් මෙතන තියෙන දැන් මීට ටික වේලාවකට කලින් දැන් මේ මම මගේ කණ්ණඩිය දාගෙන හිටියා. දැන් දැන් ඒ ඊට පස්සේ මම කණ්ණඩිය ගලවලා විතරින් දිබ්බහම ඔගලන්ගේ ලෝකයේ තුල කණ්ණඩිය තිබුණාද නැද්ද? ඕගොල්ලන්ගේ ලෝකයේ තියෙන කවුරු හරි කතා කර මට ඇත්තටම ඇහෙනවා නක් හොඳයි. එහෙම නැත්නම් මෙහෙම බලන්නකෝ දැන් දැන් ඒ ලෝකයේ තුල ඕගොල්ලන්ගේ ලෝකයේ තුල මේ කණ්ණඩිය කියන එක එතකොට සමහර විට තියෙනත් ඇති සමහර විට නැති වෙන්නත් ඇති. ඕගොල්ලන්ට ඒ කණ්ණඩිය ගැන හිම මතකයක් ඒ වෙලාවේ ඒගොල්ලන්ට නම් ඒක තියෙන්න පුළුවන්. එතකොට දැන් මම මේ ආපහු කියන්නේ මේ අපිට ඇහැට පේන ලෝකය. එතකොට ඇහැට පේන රූපයක් පේනවා. එතකොට ඒ රූපේ පේන හැක් තියෙනවා. ඒ වගේම ඒතන එතකොට ඇහැ රූපයයි තියෙනවා. එතකොට ඒ මත ලෝකයේ කොට නැගෙනවා. දැන් තව විදිහකට සලආයතන ලෝකය කියලා විස්තර කරේ ඔන්න ඔය ලෝකය. දැන් එතකොට අපිට හැමතිස්සෙම මේ ඔය ඔය ලෝකයේ තුල දැන් ඔබ්සර්වර් කෙනෙක් ඉන්නවනේ. එහෙම නැත්නම් මේ ඇහැ කියලා කිව්වේ මේ 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 තියෙන මේ ලේමස් ඇහැ කය. හරි මේ දැන් අපිට රූපයක් පේනකොට රූපි පේන ඇහැක් තියෙනවනේ. එහෙම නැත්නම් අපි හිතමු මොකක් හරි දැන් අපිට රූපේ පෙනීමේ ක්‍රියාවලිය සිද්ධ වෙනවානේ. පෙනීමක් තියෙනවානේ එතන. එතකොට අන්නේ පේන තැන අපි හිතමු පේන කෙනා දැන් මම කියන කෙනා නැත්නම් ඔබ්සර්වර් කියලා. එතකොට අපිට රූපයක් තියෙනවා, ඔබ්ජෙක්ට් එකක් තියෙනවා, ඔබ්සර්වර් ඉන්නවා මේ පැත්තෙන්. එතකොට මේ ඔබ්සර්වර් තමයි මම අපි ඇහැ ගත්තොත් මේ ඇහැ කියන කෙනා එක තමයි මම ඔබ්සර්වර් කියලා ගත්තේ. එතකොට මේ පේන රූපය අපි හිතමු මේ රූපය කියලා. එතකොට මෙන්න මේ රූපය පේන කෙනෙක් ඉන්නවා. ඒ වගේම මේ රූපයක් තියෙනවා. එහෙම නැත්නම් ඔබ්ජෙක්ට් එකක් තියෙනවා, ඔබ්සර්වර් ඉන්නවා. එතකොට මේ මේ මෙතන මේ දෙක ක්‍රියාත්මක වෙනවා. එතකොට මෙතෙන්දී දැන් මේ ඔබ්සර්වර් සහ මේ ඔබ්ජෙක්ට් එක එතකොට පවතිනවා. එතකොට මේ වෙලාවේ අපිට මම කියන පුද්ගලයාට මම මේ ඔබ්සර්වර් කියලා කිව්වේ මම කියන කෙනා. එතකොට අන්නේ මම කියන පුද්ගලයාට මේ රූපය පේන අවස්ථාවේදී
එතකොට රූපයක් පේනවා, ඒ වගේම ඔබ්ජෙක්ට් එකක් තියෙනවා. හරි, එතකොට ඒ ඒ ඒ විදිහටම අපිට ශබ්දයක් ඇහෙනකොට ඒ ශබ්දය තියෙනවා, එහෙම නැත්නම් ඒ ශබ්දය සහ ශබ්දය කන, එහෙම නැත්නම් ඔබ්සර්වර් ඉන්නවා. ඒ වගේම දැන් ඔයගලන්ට තව විදිහකට දැන් මම කියන්නේ මේ ඔයගලන්ට මගේ ලෝකයේ තුළ, එතකොට ඇහැ රූපය, කන ශබ්දය, නහය ගඳ සුවඳ, ඒ වගේම දිව රස, ඒ වගේම කය ස්පර්ශ, ඒ වගේම අපිට ආයතන විදිහට ගත්තාම ඔය ආයතන පහ තියෙනවා. ඊට අමතරව අපිට තියෙනවා ආයතනයක් විදිහට හිත, එහෙම නැත්නම් මන ධම්ම, එහෙම නැත්නම් හිත සිතුවිලි. එතකොට මෙතනදී හිත තමයි ඔබ්සර්වර් මේ සිතුවිල්ලකට එනකොට. දැන් ඕගොල්ලන්ට මම නිකමට හිත අපි හිතමු මෙහෙම මේ දැන් අපි ඇමරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහත්තයා කියලා. දැන් ඩොනල්ඩ් ට්‍රම්ප් මහත්තයා ගැන මම ඕගොල්ලන්ට කිව්වහම ඕගොල්ලන්ට ඩොනල්ඩ් ට්‍රම්ප් මහත්තයා ගැන මේ වෙලාවේ සිතුවිල්ලක් ගොඩනගෙනවානේ. අන්නේ සිතුවිල්ලදී එතකොට මේ සිතුවිල්ල ඇති වෙන ඔබ්සර්වර් සහ ඒ කියන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප් මහත්තයා ගැන මේ දැන් සිතුවිල්ල ඔබ්සර්ව් වෙන මේ රූපය ඩොනල්ඩ් ට්‍රම්ප් මහත්තයාව ඔබ්සර්ව් වෙන කෙනෙක් තියෙනවානේ. අන්න ඒකට තමයි තව විදිහකට මේ හිත සහ හිතුවිල්ල කියලා කිව්වේ. එතකොට ආපහු මේ හැම තැනකදීම ක්‍රියාත්මක වෙන මූලධර්මයක් තියෙනවා. ඔගලන් දන්නවත් ඇති, එහෙම නැත්නම් ඉදපච්චිතාවේ කියන අපි අදහස් කරන්නේ, ඉදපච්චිතාවේ කියන්නේ මේ මෙය ඇතිකල්හි මෙය වේ, මෙය හට ගැනීමෙන් මෙය හට ගනී, මෙය නැතිකල්හි මෙය නොවේ, මේ නිරුද්ධ වීමෙන් මෙය නිරුද්ධ වේ. එතකොට ඉදපච්චිතා මූලධර්මය කියන්නේ ඔන්න ඔය මූලධර්මය. නැත්නම් ඉමස්මින් සති ඉදං හෝති ඒ විදිහට පාලියෙන් විස්තර කරනවා, ඉමස් උප්පාදා ඉම ඉදං උප්පජ්ජති. ඒ විදිහට දැන් ඒ විස්තර කරන්නේ ආපහු මේ ඇතිකල්හි මේනෝ වේ, මේ හට ගැනීමෙන් මේ හට ගනී. මෙන්න මේ දෙකක් අතර තියෙන දෙවතාවේ නැත්තම් මේ දෙකක් අතර තියෙන අන්‍යෝන්‍ය සම්බන්ධය තමයි විස්තර කරේ. එතකොට මේ ඔබ්සර්වර් සහ ඔබ්ජෙක්ට් එක අපි ඇහැගත්තත් ඇහැ රූපය අතර තියෙන්නේ මෙන්න මේ සම්බන්ධය. එතකොට ඒ වගේම කනයි ශබ්දයයි නහයයි ගඳ සුවඳයි මේ විදිහට මේ දේවල් තියෙනවා. එතකොට දැන් අපිට අපි හිතමු දැන් ඔබ්සර්වර් සහ මේ ඔබ්ජෙක්ට් එක. එතකොට මෙයාගේ ලෝකයේ තුල මෙන්න මේ 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 දේවල් ටික පවතිනවා. එතකොට එයා අපි හිතමු ඒක මගේ ලෝකය කියලා. දැන් මම මේ මගේ ලෝකය කියලා පැහැදිලි කරපු ටික පරය දෙන්නකෝ. මම හිතන්නේ ඔයගොල්ලන්ට මේ මම ෂෙයා කරපු ස්ක්‍රීන් එකේ වයිට් බෝඩ් එකේ පේනවා ඇති. අපි හිතමු මේ ඔබ්ජෙක්ට් එක නැත්තම් මම කියලා මේ. එතකොට මේ ඇහැ රූපයයි කියලා. එතකොට අපිට මේක ඇතුලේ දැන් මෙන්න මේ අපිට පේන දෙයක් තියෙනවා කියලා. එතකොට අපි මේ පේන දේ තුල මෙන්න මේ සම්පූර්ණ එකම අපි හිතමු දැන් මෙන්න මේ මම සහ මගේ ලෝකය. දැන් මෙතන මම ඉන්නවා. සහ මෙන්න මේ මගේ ලෝකය තමයි මම මේ අදහස් කරේ. එතකොට දැන් මේ මගේ ලෝකය ගැන එතකොට අපිට දැන් මගේ ලෝකේ දැන් ඩොනල්ඩ් ට්‍රම්ප් මහත්තයා ගැන හිතන වෙලාවට ඩොනල්ඩ් ට්‍රම්ප් මහත්තයා එතකොට මගේ ලෝකය ඇතුලේ ඉන්නවා මෙතන. එතකොට දැන් ඒ දිගටම ඉන්න හරි එහෙම එකක් ගැන මම තාම කතා කළේ නැහැ. ඒක මම ඉස්සරහට විස්තර කරන්නම්. අපිට මතක් වෙන මොහොතේදී මෙතෙන්දි ඉන්නවනේ. ඒක මං හිතන්නේ මේ පින්නතුන්ට තේරෙනවා ඇති. එතකොට දැන් මේ ලෝකයට පිට මම මෙන්න මේ ඇන්ද බවුන්ඩරි එකට පිට. එතකොට මේ මම මේ ඇන්දේ එතකොට මේ රූපයයි ඇහැයි රූපයයි කනයි ශබ්දයයි නහයයි ගඳ සුවඳයි ඒ වගේම දිවයි රසයි ස්පර්ශයයි මේ කියන්නේ කාය ස්පර්ශ හිතට හිතුවිලි එහෙම නැත්නම් සිත සිතුවිලි. එතකොට මේ හැමදෙයිස්සෙම ඇස කන නාසය දිව ශරීරය මන කියන ඔබ්සර්වර් ඒකම රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ සිතුවිලි කියන ඔබ්ජෙක්ට් එක තියෙනවා. එතකොට තව විදිහකට කිව්වොත් මෙන්න මේ ඔබ්සර්වර්ට එතකොට අපිට මෙන්න මේ ලෝකයේ තුල මේක එක දිගට පවතිනවා කියලා එකක් නෙමෙයි මම මේ කියන්නේ. මම මේක පැහැදිලි කරන්න ඉස්සරහදී ඒක කොහොමද හටගන්නේ නිරෝධ වෙන්නේ කියන කාරණේ අපි දැනට මේ විදිහට ගමුකෝ. එතකොට මෙතන ඔබ්ජෙක්ට් ඔබ්සර්වර් ඉන්න මේ 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 කියලා මම මේ ඇන්දේ මගේ ලෝකේ අපි හිතමු. එතකොට දැන් ඕගොල්ලන්ගේ ලෝකයේ තුල දැන් මේ වෙලාවේ කතා කරනකොට මේ දැන් අපි මේ කතා කරපු වෙලාවේ තුල මගේ ලෝකේ කියන්නේ එතකොට මට ගෝචර වෙන මට දැනෙන මම ගනුදෙනු කරන ලෝකේ. එතකොට ඕගොල්ලන් නිකන් බැලුවොත් මීට පිට ලෝකයක් ඕගොල්ලන්ට ඩිෆයින් කරගන්න පුළුවන්. දැන් හවිතම ඊට පිට කවුරු හරි ලෝකෙක ඉන්නවා කියලා දැන් උදාහරණයකට අපි ගමු මේ වෙලාවේ එහෙමනම් ලංකාවේ නිකන් මහවැලි ගඟ කියලා දැන්
තොර අපි කියමු ලංකාවේ මහවැලි ගඟ ඔන්න පිට තිබුණා කියලා. එතකොට මේ මහවැලි ගඟ අපි මහවැලි ගඟ කියන සිතුවිල්ල අපිට එනකොටම ආපහු මේ හිතට දැනෙන සිත් මේ සිතුවිල්ල එහෙම නැත්නම් මහවැලි ගඟ කියන ඔබ්ජෙක්ට් එක අපේ මේ ඔබ්සර්වර්යි ඔබ්ජෙක්ට් එකයි අතරනේ තියෙන්නේ. එතකොට ආපහු මෙන්න මේ බවුන්ඩරි එක එක්ස්පෑන්ඩ් වෙනවා එහෙම නැත්නම් මේ බවුන්ඩරි එක එතකොට මේකත් එක්ක අපේ බවුන්ඩරි එක සම්පූර්ණ එහෙම නැත්නම් මේ මුළු මේ 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 කෑල්ල කියලා හිතමු අපිට දැන් ඒ හිතනේ. එතකොට මේ මුළු ටිකම ආපහු ඒක ඇතුළේ තියෙනවා. අපි නිකමට හිතමුකෝ අර බ්‍රහස්පති කියලා එකක් මේ හැරිය තියෙනවායි කියලා. එතකොට අපිට බ්‍රහස්පති ගැන සිතුවිල්ල එනකොටම මගේ ලෝකයේ ඇතුළේට බ්‍රහස්පති ඇවිල්ලාද නැද්ද? අර මේ මම මෙතන ඉන්නවා මගේ ඉන්න කියන්නේ එක දිගට ඉන්නවා කියලා අදහසක් නෙවෙයි මම මේ අදහස් කළේ අපි ඒක ඉස්සරහට මම විස්තර කරන්නම්. එතකොට මම බ්‍රහස්පති ගැන කතා කරනකොටම ආපහු මෙන්න මේ මගේ ලෝකය තුළට බ්‍රහස්පති ඇවිල්ලා ඉවරයි. ඒතර මේ විදිහට මම මේ අම්මා තාත්තා ළමා ලපටි ඒගොල්ල ගැන කතා කරන්න කියන්නේ මෙතන. ඒ වගේම තමයි මේ හැමෝම. එතකොට දැන් මෙන්න මේ ලෝකයට පිට ලෝකයක් ගැන එහෙම නැත්නම් ඊට පිට ලෝකයක් අපිට පවතින්න පුළුවන්ද පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. දැන් අපි එහෙම පිට ලෝකයක් ගැන හිතනකොට අපි හිතමු මේ පිට ලෝකය මෙතන කියලා. නිකන් මේ මම මේ 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 රූප සටහනකින් පෙන්නන්නේ මේ මේක තේරුම් ගැනීමට මේ උදව්වක් මිසක් මේ මේ රූප සටහන මේ නෙමේ දැක්වෙන ආකාරය කියන එක නෙමෙයි. අපි යන්නේ පිට ලෝකය ගැන මෙතන පිට ලෝකය ගැන හිතනකොට මේක ආපහු මගේ ලෝකයේ ඇතුළට ඇවිල්ලාද නැද්ද? හොඳට හිතලා බලන්න අපි පිට ලෝකය ගැන එනකොට මර හිතුවිල්ලක් නේ අපිට එන්නේ ආපහු. එතකොට අර මම කලින් කියපු හිතට ඔබ්සර්ව් වෙන සිතුවිල්ලක් තමයි මේ පිට ලෝකය මේ මොහොතේ ඇති වෙනකොටම. එතකොට මෙන්න මේ තව විදිහකට මම මෙතන මේ විස්තර කරේ අර දැන් අපි මේ ලෝකය කියලා අපි මුලින් හිතුවේ. එතකොට දැන් අර මම ආපහු මගේ ලෝකය කියලා පොඩ්ඩක් පැහැදිලි කරේ මේ විස්තරේදී. අර ඔබ්සර්වර් ඉන්න ඔබ්සර්වර්ට පේන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ සිතුවිලි ඇස කන නාසය දිව ශරීරය මන කියන එක ඔබ්සර්ව් වෙනකොට. එතකොට ඇස කන නාසය දිව ශරීරය මන කියන ටිකට මම ඔබ්සර්වර් කියලා දැම්ම. එහෙම නැත්නම් ඒ ඔබ්සර්වර් කියලා කිව්වේ ආපහු මම කියන හැඟීම මම කියන ස්වරූපේ. එහෙම ඒ අන්නේ තමයි මෙතෙන්දි කිව්වේ. එතකොට ඒ මම කියන පුද්ගලයාට එහෙම නැත්නම් මම කියන ඔබ්සර්වර්ට අර අර පිට දෙයක් ගැන හිතනකොට මාපහු ඒක අපේ ලෝකයේ ඇතුළට ඔටෝමැටිකලිම ඇවිල්ලා ඉවරයි. අපිට ඒ සිතුවිල්ල ඇති වෙන මොහොතෙම දැන් උදාහරණයකට මම මේ ස්ක්‍රීන් එක පොඩ්ඩක් ස්ටොප් කරන්න ෂෙයා කරපු එක. දැන් දැන් උදාහරණයකට ඔයගොල්ලන්ට පේනවා ඇති සමහර විට දැන් දැන් මේ මේ මෙහෙම හිතන්නකෝ. දැන් මේ ලෝකයේ දැන් ඔයගොල්ලන්ට මේ ලෝකයේ මේ 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 විදිහට දැන් අපි හිතමු මේ දැන් ඔයගොල්ලන්ට මේ පේන ස්ක්‍රීන් එක නිකන් උදාහරණයකට හිත කියලා හිතන්නකෝ. එතකොට දැන් මේ ලෝකයේ දැන් එතකොට ඔයගොල්ලන්ගේ මගේ ලෝකයේ කියන ටික තමයි ওই ටික තියෙන්නේ. එතකොට අර ඊට පිට දෙයක් ගැන හිතවිල්ලක් හිත එතකොටම අපි නිකමට හිතමු ඔයගොල්ලන් මේ 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 කඩදාසි කොලයක් ගැන හිතුවා කියලා. අර එතකොට කඩදාසි කොලය දැන් ඔයගොල්ලන්ට මේ විදිහට වගේම මේ කඩදාසි කොලය ඔයගොල්ලන්ට පේන්න තියෙනවා. ඒ වගේම මේ සිතුවිලි ඉවර වෙනත් එක්ක මේ කඩදාසි කොලය ගැන සිතුවිලි ඉවර වුණා නම් කඩදාසි කොලයත් නැතුව යනවා. එතකොට අර පිට ලෝකයක් ගැන හිතන හැම තිස්සෙම අපිට ඒක ආපහු මගේ ලෝකයේ ඇතුළට එනවා. මං කියන කාරණාවල පැහැදිලි තැනක් තියෙනවා නම් ඕන වෙලාවක ඔයගොල්ලන්ගේ මේ මයික් කන්ෆිග් කරලා අහන්න පුළුවන්. මම කෙටියෙන් කරන්නේ ඉතින් මේ කියන්නේ කෙටියෙන් විස්තරයක් කරගෙන යන්නේ. මේ ගැන වැඩිදුර ඩීටේල් මේක තවදුරටත් උදාහරණ අරගෙන පැහැදිලි කරගන්න ඕන නම් ඕන වෙලාවක මේ කතා කරන්න පුළුවන්. දැන් එහෙම තියෙනවා නම් කතා කරන්න ප්‍රශ්නයක් නැහැ. එතකොට දැන් අර ලෝකය මගේ ලෝකය සහ අර ලෝකය කියන එක එකමත එක සමපාත වෙන්නේ නැද්ද? ඒ කියන්නේ ලෝකයේ මේ එක මත එක කොයින්සයිඩ් වෙන්නේ නැද්ද? හොඳට බලන්න මගේ ලෝකය සහ ලෝකය කියන එක දෙකම ආපහු මේ ලෝකය මම අර මගේ ලෝකය කියලා හඳින්නේ මට පේන මට දැනෙන මේ ලෝකය. මට එතකොට හිතෙන දේවලුත් මගේ ලෝකය ඇතුළේ තියෙනවා. මම අපි මේ වෙලාවේ හිතමු මේ කැනඩාවේ ජනාධිපති මේ අගමැතිතුමා ගැන ජස්ටින් ට්‍රූඩෝ කියලා. එතකොට ජස්ටින් ට්‍රූඩෝ මහත්තයා ගැන අපි මේ වෙලාවේ හිතනකොටම අපිට ජස්ටින් ට්‍රූඩෝ මහත්තයා අපේ සිතුවිල්ල තුළ ඔබ්ජෙක්ට් එකක් විදිහට තියෙනවා. අහම්බ වෙනවා. එතකොට ආපහු ඒ ඔබ්ජෙක්ට් එක මේ වගේ ඔයගොල්ලන්ගේ ලෝකෙට එනවා. ආයි මෙහෙම ඒ ලෝකෙන් මේ නිරෝධ වෙලා යනවා. එතකොට අන්න ඒක තමයි තව විදිහකට ඔය කිව්වේ. එතකොට හැබැයි අර මගේ ලෝකය කියන එක සහ ලෝකය කියන දෙක එක මත එකක් සමපාත වෙනවා. තව විදිහකට අර ලෝකය කියන එකම තමයි මගේ ලෝකය කියලා මම අර මූලිකව හැඳින්වීමදී පැහැදිලි කරේ. ඔයගොල්ලන්ට දැන් පැහැදිලි කිරීම තේරෙනවා නම් තේරුණා නම් මම ඉතාලම කෙටියෙන් පැහැදිලි කරේ.
මේ එතකොට මගේ ලෝකය සහ ලෝකය කියන දෙක මෙතෙන්දි සමපාත වෙනවා. එහෙම නැත්නම් මේ මුළු ලෝකයම වෙන්නේ ආපහු අර මට ගෝචර වෙන, මට දැනෙන, මම ගණදෙනු කරන, මම ජීවත් වෙන ලෝකයම තමයි අර මගේ ලෝකය කියලා ගොඩ නැගෙන්නේ, තේරෙන්නේ, දැනෙන්නේ. තව විදිහකට ඕක කිව්වොත් නිකන් තව උදාහරණයක් මම කියන්නම්. දැන් ඇත්තටම අර බුදුහාමුදුරුවෝ කච්චායනගොත්ත සූත්‍රය පැහැදිලි කරන්න ඔන්නේ කාරණේ ලෝකයේ සමුදය සහ ලෝක නිරෝධය. තව විදිහකට ඇත්තටම කච්චායනගොත්ත සූත්‍රය කච්චායනගොත්ත හාමුදුරුවන්ගෙන් අහන්නේ, බුදුහාමුදුරුවන්ගෙන් අහන කච්චායනගොත්ත හාමුදුරුවෝ සම්මාදිට්ඨි සම්මාදිට්ඨි වේ, කෙතකින් සම්මාදිට්ඨි වේද කියලා. එතකොට බුදුහාමුදුරුවෝ විස්තර කරනවා මේ ලෝකයේ හට ගැනීම තේරෙන්නේ නැති කෙනා ඒ ලෝකයේ නැත, ඒ කියන්නේ හට ගැනීම සමුදය, සමුදය තේරෙන්නේ නැති කෙනා සහ ඒ වගේම නිරෝධය, නිරෝධ වීම තේරෙන්නේ නැති කෙනා, අන්නේ අනවබෝධය තුළ ඒ මොහොතේ ලෝකයේ ගොඩනැගෙන හැටි නොතේරීම තියෙන අර ඇත සහ නැත කියන අන්ත දෙකට යන්න පුළුවන්. ඒ වගේම මේ මැද්දෙම මැද මැද මේ ලෝකයේ මේ මොහොතේ ගොඩනැගෙන ආකාරය බුදුහාමුදුරුවෝ විස්තර කරනවා පටිච්චසමුප්පාදයේදී. එහෙම නැත්තම් ඒ ධර්මයේ දේශනා කරන්නේ ආකාරයෙන් කියන කාරණේ විතර පැහැදිලි කරන්න. ඉතින් ඒ තව විදිහකට කිව්වොත් අර දැන් මම කිව්වා වගේ මේ මේ විදිහට ලෝක සමුදය වෙන එකත් ඒ වගේම මේ ලෝකේ නිරෝධ වීමත් නේ. දැන් ඔයගලන්ට මේ කඩදාසිය මෙතනින් පෙරිලා මේ පැත්තෙන් නැති වෙනවා වගේ ඔයගලන්ට ඉන්න සිතුවිල්ලක් හටගෙන නැති වෙනවා. ඒ සිතුවිල්ල එහෙම ඒ සිතුවිල්ල තමයි අපි ඇත්තටම අපි අපි එක්ස්පීරියන්ස් කරන්නේ. ඉතින් අන්නේ ඒ ස්වභාවය තමයි තව විදිහකට කච්චායනගත සූත්‍රයේ විස්තර කරේ. එතකොට මෙන්න මේ වෙලාවේ මේ මොහොතින් මේ මේක සමුදය වෙන්නේ ඒක තේරෙන්නේ නැති කෙනා මේක නැත කියන අන්තයට යනවා. ඒ වගේම මේ මොහොතේ Nirodhe තේරෙන්නේ නැති කෙනා මේක දිගටම තියෙනවා කියන එකට යනවා. එතකොට දැන් මම ආපහු මේක අරගෙන මේ ඊළඟට ඔයගලන්ට මේක පෙන්නුවත් මේ මොහොතේ මේක ඇති වෙන්නේ සහ මේ නැති වෙන්නේ ආපහු එතකොට අපිට හිතෙනවා නම් අර කලින් කඩදාසි කොලේම කියලා ඔයගොල්ලෝ දැන් මේ මොහොතේ දකින කඩදාසි කොලේ විදිහට මේ ඔයගොල්ලන්ගේ මොහොතේ ඒ වෙලාවේ ගොඩනැගෙන්නේ. එතකොට ඒක අර කලින් කඩදාසි කොලේ මේ නිරෝධ වීමේ කියන කාරණේ නොතේරෙන නම් තමයි එතකොට මේ ආපහු ඒ කඩදාසි කොලේම තමයි මෙහෙන් එන්නේ කියන කාරණේ එන්නේ. එතකොට තමයි අර ඇත කියන අන්තයට යන්නේ. ඒ වගේම මේක මේ වෙලාවේ සමුදේ වෙන්නේ එක හරියට නොතේරුවත් මේ මොහොතේදී මේ කඩදාසි කෝලයක් මෙතන නැහැ කියන අවබෝධය දැන් මෙතන ඉඳලා අපිට මේක සමුදේ වෙලා තියෙන මේ වෙලාවේදී මේ අන්නේ අවබෝධය නැති වෙනකොට අපිට ඒක නැත කියන අන්තයට යනවා. මම ගොඩක් වෙලාවට හිමයන් දැකලා තියෙනවා මේ අර මං කිව්ව ෆිලොසොෆිකල් ස්ටේජ් එකේ ගොඩක් වෙලාවට හිර වෙලා ඉන්න ඔන්නේ වගේ ෆැන්ටසි වල ඉන්න සමහර අය මම දැකලා තියෙනවා ඕන තරම්. ඉතින් අන්නේ එතකොට දැන් අපිට මේ විදිහට තමයි අර අපේ ලෝකයේ තුන සියලු දේවල් සමුදේ වෙන්නේ. මේක තව පොඩ්ඩක් විස්තර කරනවා නම් දැන් මේ 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 මේකෙදි දැන් උදාහරණයකට ආපහු දැන් මේ සමුදේ වෙන ආකාරය දැන් මේ ඔක්කොම විස්තර කරන්න පුළුවන් ටෙක්නිකලි අරගෙන. දැන් උදාහරණයකට ඕගොල්ලෝ නිකන් මෙහෙම හිතන්නකෝ, මේ මම තව පොඩි උදාහරණයක් කියන්නම්. දැන් අපි මෙහෙම මේ වංගුවක පාරක් වංගු පාරක් අපි කියමු අපිට මෙහෙම ලොකු වංගුවක් ගන්න තියෙනවා කියලා පාරක. අපි මේ මේ නිකන් රේසින් ට්‍රැක් එකක කියලා හරි හිතන්නකො. ඔයගොල්ලෝ සමහර විට දැකලා හරි ඇතිනේ අර මේ මෝටර් සයිකල් රේසින් යන අය මෙහෙම මේ මේ වංගුවක් ගන්නකොට වාහනේ මේ බයික් එක ගොඩක් ඇල කරනවා. එතකොට එයා ඒ ඇල කළ එයාගේ මේ කේන්ද්‍ර අවසාරී බලය මේ පැත්තට තියෙන කේන්ද්‍ර දැන් උදාහරණයකට අපි හිතමු මෙහෙම මේ මේ වගේ මෙහෙම වංගුවක් ගන්න තියෙනවා නම් මෙහෙම ඉස්සරහට මෙහෙම හැරෙන්න. එතකොට මේක මේ පැත්තට ඇලුනොත් එහෙම ටක් ගාලා පෙල්ලෙන්න වැටෙනවා. මේ පැත්තට ඇලුනොත් එහෙම මේ කේන්ද්‍ර අපසාරී බලය තියෙන හින්ද මේක මේ අතට පොඩි ඇදීමක් තියෙනවා. ෆුල් වීමක්. එතකොට ඒක මෙයා ඇල කළ කරන්නේ අර ග්‍රැවිටි එකෙන් මෙහෙම මේ බැලන්ස් කරගන්නවා. එතකොට මේ මේ ස්පීඩ් එකකින් යද හැකි මේ ස්පීඩ් එක වැඩි වෙන්න වැඩි වෙන්න මෙයා මේ පැත්තට පෙල්ලෙන ටෙන්ඩෙන්සි එකක් තියෙනවා. එතකොට ඕක අර මේකේ කෝණික ප්‍රවේගය ඒ වගේම මේක මේ පැත්තට එතකොට මේක ස්කන්ධය මේ සහ MR වර්ගයේ R වර්ගයේ 5M R වර්ගයේ බෙදීම M හරි එහෙම සමීකරණයක් තියෙනවා මට මතකත් නෑ ඒක දැන් ඒ කාලේ තියෙන්නේ. එතකොට අපි මේක කේන්ද්‍ර අපිසාරී මේ බලය කේන්ද්‍ර මේ අපිසාරී බලය එහෙම බැලන්ස් වෙන විදිහට මේක යනවා කියලා කියනවා. දැන් අපි ඔය ටික ඔක්කොම මම පොඩි පැහැදිලි කිරීමක් කරන්න උදාහරණයකට ඒක ගත්තේ. දැන් දැන් අපි බයික් එකක් පදිනකොට අපි බයික් එකක් පදිනකොට මෙච්චර කොච්චර මේ බලයක් එන්න ඕනද මේ කොච්චර ඇලවෙන්න ඕනද මේ බලයේ හින්දායි මේවා වෙන්නේ කියලා කවදාවත් හිත හිතා බයික් එකක් ඇල කරලා පදින්නේ නැහැ නේ. අපි ඒ වෙලාවට බයික් එක පැදගෙන යනවා.
අන්නේ වගේ තමයි මම මේ දැන් අපි අර පටිච්චසමුප්පාදය ඒ පැහැදිලි කිරීම ඔක්කොම ගන්නේ පංචස්කන්ධය අවිද්‍යා පත්‍ය සංඛාර විඥාන මේ නාම රූප සලආයතන පස්ස වේදනා තණ්හා භව උපාදාන ඒ විදිහට අපි ගන්නෙත් ඔය පැහැදිලි කිරීම ඔක්කොම වෙන්නේ අන්න අර මම කිව්වා වගේ මේ බයික් එක පැදගෙන යන බයික් එක නිකන් ඒ පැදගෙන යන එක පැහැදිලි කරන්න අර කේන්ද්‍ර අපසාරී බලය ගම්මිතාවේ කෝණික ගම්මිතාවේ කෝණික ප්‍රවේගය ඔය ඔක්කොම අරගෙන ගණන් හදලා පැහැදිලි කරන්න පුළුවන් හැබැයි අර බයික් එක පැදගෙන යන එක පැහැදිලි කරන්න එක ගන්නවා වගේ අර ටික ඔක්කොම මේ පටිච්ච සමුප්පාදය පංචස්කන්ධය ලෝකය මේ හැම එකම අරගෙන තියෙන්නේ මේ මොහොතේ ගොඩනැගෙන හිත ගොඩනැගෙන ආකාරය පැහැදිලි කරලා දෙන්න ගත්ත මොඩල් තමයි තියෙන්නේ. දැන් අපිට කවුරු හරි කෙනෙකුට හිතෙනවා නම් දැන් අර කේන්ද්‍රපසාරී බලය කියන එක දැන් මේ බයික් පැදලා ගිහිල්ලා මේ හොයාගෙන ඉවර වෙලා ඕක බයික් පදින්න කියා නෙවෙයි. ඒතර බයික් පැදගෙන යනකොට ඒ බයික් එක යන එක බයික් එහෙම නැත්නම් මම මේ වංගුවක බයික් එක ගන්න කියන කෙනෙක්. ඒතර අන්න ඒක පැහැදිලි කරගන්න මෙයා ඇයි මෙච්චර ඇල වෙලා මෙහෙම ගන්නකොට පෙල්ලෙන්නේ නැත්තේ කොහොමද? මේක ඇයි මෙහෙට යන්නේ නැති? අන්න ඒ වගේම පැහැදිලි කරගන්න අර ගත්ත ටෙක්නිකල් පැහැදිලි කිරීම මොඩල් එකක් තමයි අපි ඔය ඒ කියපු ටිකමම. අන්න ඒ වගේ පටිච්ච සමුප්පාදය පංචස්කන්ධය අපි ආයතන විග්‍රහය ඒවා ටික ඔක්කොම ධාතු විග්‍රහය ඒ හැමදේම එතනදී අපි අරගන්නේ ආපහු මෙන්න මේ මොහොතේ ගොඩනැගෙන මේ වෙලාවේ අපිට දැනෙන අපිට මේ වෙලාවේ ගොඩනැගෙන ලෝකෙ පිළිබඳ පැහැදිලි කිරීම කරගන්නේ එහෙම නැත්නම් මේ මොහොතේ ගොඩනැගෙන හිත මේ මොහොතේ ගොඩනැගෙන ලෝකෙ පිළිබඳව හදා ගැනීම සඳහා තීරුම් ගැනීම සඳහා පාවිතා කරන මොඩල්. එතකොට ඒ වගේ පැහැදිලි කිරීමක් අපිට කරගෙන පැහැදිලි කරගන්න පුළුවන්. එතකොට දැන් බුදුහාමුදුරුව ආපහු විස්තර කරන්නේ අන්නේ ලෝකයෙන් නිදහස් වීම සම්බන්ධව අර මම කලින් පැහැදිලි කරේ මේ ලෝකය. එතකොට අන්නේ ලෝකයෙන් නිදහස් වෙන්නේ කොහොමද කියන එක තමයි මුළු බෞද්ධ දර්ශනය තුළම ආර්ය අෂ්ටාංගික මාර්ගය විස්තර කරන්නේ. ආර්ය අෂ්ටාංගික මාර්ගය විස්තර කරන්නේ අර ලෝකයෙන් නිදහස් වීමන මාර්ගයක් පැහැදිලි කරලා තියෙනවා. එතකොට මේ මාර්ගය නෙමෙයි මාර්ගය භාවිතා කරලා ලෝකයෙන් නිදහස් වීම තමයි කවුරු හරි කෙනෙක් දුකෙන් නිවා ගැනීම සඳහා දුකෙන් නිදහස් වීම සඳහා කරන්න ඕනේ කාරණේ. එතකොට ආපහු අර මම බයික් එකේ උදාහරණේ වගේ එතකොට අර කේන්ද්‍ර අපසාරී බලය කෝණික ගම්මිතාවේ කෝණික ප්‍රවේගය ඕවා ගැන හිත හිතා ඉන්නවද නැත්නම් මේ මොහොතේ අර ගොඩනැගෙන ලෝකය තුල අන්නේ ලෝකයේ පිළිබඳ තියෙන අවයනස් එක තුල අන්නේ මාර්ගයෙන් නිදහස් වෙනවාද කියන කාරණේ තව විදිහකට පොඩ්ඩක් පැහැදිලි කරගන්න ඕනේ කාරණයක්. අන්න එතෙන්දී දැන් අපි මේ කච්චායනික සූත්‍රය විස්තර කරන්නේ දැන් ආපහු ඕගොල්ලන්ට මම මේ 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 කඩදාසිය පෙන්නුවාම දැන් ඕගොල්ලන්ගේ ලෝකය තුළ දැන් මෙච්චර වෙලා කතා කර කර මම විනාඩි 5ක විතර ප්‍රමාණයක් කතා කර කර හිටියා. අන්නේ කතා කර කර ඉඳපු වෙලාවේදී ඕගොල්ලන්ගේ ලෝකය තුළ මේ කඩදාසිය තිබුණාද? මගේ අතේ නම් අතේ තිබුණයි කියලා කියත හැකිනේ. ඕගොල්ලන්ගේ ලෝකය තුළ මේ කඩදාසිය තිබුණාද? ඒ කඩදාසිය ඕගොල්ලන්ගේ නැත්තම් මම අර දැන් අර මේ බයික් එක යන එක ගැන පැහැදිලි කරේ. අන්නේ පැහැදිලි කරනකොට ඒ ලෝකයේ තුල කඩදාසි කියන එක තිබුණාද? එහෙම නැත්නම් දැන් අපි මෙහෙම හිතමුකෝ. දැන් ආපහු අපි හිතමු දැන් ඔයගලන්ට මේ 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 පැත්තේ මේ මේ එන්විලොප් එක පේනවා ඇතින මේ පැත්තේ මේ එන්විලොප් එක ඔයගලන්ට මෙහෙම පේනවා. දැන් ඒ එන්විලොප් එක ඔයගලන්ට මේ 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 ස්ක්‍රීන් එකේ පේන ටික හිත කියලා හිතන්නකෝ නිකන්. හිත දැන් එතකොට මේ හිතේදී හිතේ මේ විදිහට මේ එන්විලොප් එක මෙහෙම සම්බෝධිය වුණා. එන්විලොප් එක නිරෝධුණා කියලා හිතන්නකෝ. මම මේ ආපහු මේ 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 සූම් හරහා ධර්ම දේශනා කරන හිඳ පොඩ්ඩක් පැහැදිලි කරන්න උත්සාහ කරන්න මේ ලෝකය කියන එක සහ ලෝක සමුදය ලෝක නිරෝධය පොඩි උදාහරණ කීපයක් අරගෙන. එතකොට අපේ හිතට ආපහු මේ දැනෙන දේවල් දැනෙන්නේ අපේ හිතට ඔන්න ඔය වගේ යම්කිසි වෙලාවකට අපිට දැනෙනවා. දැන් අපිට උදාහරණයකට දැන් අර මම මහවැලි ගඟ කිව්වහම ඔයගොල්ලන්ට මහවැලි ගඟ මතක් වෙන්නේ නැති. ඉතින් මේ මෙච්චර වෙලා කතා කරගෙන ඉන්න වෙලාවේ ඒක තිබුණ නැහැ. ඒ වගේම දැන් අපි හිතමු පහුගිය දවසක දැන් මීට අවුරුදු එකහමාරකට දෙකකට විතර කලින් වගේ නවසීලන්තයේ පල්ලියකට ප්‍රහාරයක් එල්ල වුණා මේ පල්ලියකට. එතකොට අන්නේ පල්ලියට දැන් ප්‍රහාරයක් එල්ල වුණා කියන එක දැන් මම මතක් කරනකොට ඔයගොල්ලන්ට ඒ පල්ලියට ප්‍රහාරයක් මම ඒක කිව්වහම ඔයගොල්ලන්ගේ ලෝකේ තුලේ පල්ලිය සහ ඒ ප්‍රහාරය ගැන මේ අර අර කියපු මගේ ලෝකේට ඒක පැමිණෙන්නේ නැති. එතකොට දැන් ඒ අන්නේ මගේ ලෝකයේ තුලට දැන් මම ඊට කලින් ඕක මේ කතා කරන්න කලින් ඕගලගේ ලෝකයේ තුල දැන් ඒ පල්ලිය සහ ඒ පල්ලියේ එකින් මේ මියගිය පුද්ගලයන් ඒ ප්‍රහාරය ඒ කියන කාරණා ටික තිබුණා. පොඩ්ඩක් කල්පනා කරලා බලන්න.
හැබැයි දැන් මම මේ කතා කරන මොහොතේදී ඔයගොල්ලන්ට මේ පල්ලියයි ඒවා ටිකයි මේ විදිහට ආවා. මේ විදිහට නම් තාමත් මතකේ තියෙන්න පුළුවන්. තව ආපහු සිතුවිලි ගොඩනගෙන ඒවත් එක්ක ඒ හැම සිතුවිල්ලකුත් ඒ වගේ. එතකොට ආපහු මේ බුදුපියාණන් වහන්සේ අපිට කතා කරන්නේ මේක විස්තර කරන්නේ අන්නේ ගොඩනැගෙන ලෝකය තුල අපිට ගොඩනැගෙන දුක සහ අන්නේ දුකෙන් නිදහස් වීම සම්බන්ධව. එතකොට ඒ ටික අපිට ඇත්තටම සම්පූර්ණ මේ හිතේ ගොඩනැගෙන දුකක් සහ හිතේ ගොඩනැගෙන අන්නේ දුකෙන් නිදහස් වීම සම්බන්ධව. අපිට දැන් ඔයගලන්ට උදාහරණ උන්න කීපයක් අරගන්න පුළුවන් අපිට බලන්න. දැන් අපිට දැනෙන දේවල් දැනෙන්නේ කොහොමද කියන එක. අපිට දැන් මේ දැන් මම නිකන් කතා කර කිය උදාහරණයක් ගත්තොත් දැන් මේ වෙලාවේ මේ පින්නතුන් සීලම දෙනා සමහර විට වාඩි වෙලා බලනවා නැති නැත්නම් කොහේ හරි ඇල වෙලා හරි නිදාගෙන හරි කොමුල විදිහකට හරි මේ 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 සූම් හරහා මේකට සම්බන්ධ වෙලා දැන් මේ ධර්මදේශනාවට සමන්යුම් කරගෙන ඉන්නවා. දැන් මේ පින්නතුන් කොහේ හරි අපි කියන් බිම් වාඩිලා ඉන්නවා කියලා. ඒතකොට කකුල් දෙක බිම කොහේ හරි ගැවිලා තියෙනවානේ. අන්නේ කකුල් දෙක ගැවෙන ස්පර්ශය මේ මම මේ දැන් පැය භාගයක් විතර පැය කාලක් විනාඩි 45ක් විතර කාලයක් කතා කරගෙන හිටියා. ඒතකොට මෙන්න මේ කාලය තුල මේ පින්නතුන්ට මේ ලෝකය මෙන්න මේ 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 ලෝකය තුල එහෙම නැත්නම් තමන්ට අර කකුල් දෙකේ ස්පර්ශය දැනුණාද? සමහර විට අවස්ථාවක ඇවිල්ලා ගියා වෙන්න පුළුවන් මොනවා හරි කකුල් එහෙම කරනකොට ඒ ඇරෙන්න දැන් ඒ කකුල් දෙකේ ස්පර්ශය දැනුණාද? දැන් එහෙම නැත්නම් ඕගොල්ලෝ අත කොහේ හරි තියාගෙන ඇති මේ වෙලාවේ. එතකොට ඒ අතේ ස්පර්ශය දිගට දැනි තිබුණාද තමන්ට? එතකොට එහෙම එතකොට මම දැන් අපි නිකන් බැලුවොත් අපි මේ ස්නායු වැඩ කරනවානේ. දැන් අපිට මේ සංවේදනා දැනෙන ස්නායු හරහා කියලානේ අපි ඉගෙනගෙන තියෙන්නේ. දැන් එතකොට අපි මෙහෙම ඇල්ලුවොත් අපිට මේ අතටයි මූණටයි මේ ස්පර්ශය දැනෙනවා. ඒ වගේම දැන් අර කකුල් දෙක බිම ගෙවිලා තියෙන ස්පර්ශය දිගට දැනෙන්න ඕනේ නේ එහෙමනම්. එතකොට දැන් ස්නායු වැඩ කරනවා නම් අපිට ඒ ස්පර්ශය දැනෙන්න ඕනේ. එතකොට අපිට කියන්න පුළුවන් අපේ ලෝකයේ තුල එහෙමනම් මේක තිබුණ නැහැ කියලා කියන්නත් පුළුවන්. තව කෙනෙකුට තිබුණා අපිට ඒ සංවේදනාව ඒ මොහොතේ දැනුන්නේ නැහැ මගේ හිතට ඒක ඒ ඒ ඒ කියන්නේ ඒක තිබුණා හැබැයි මට අරමුණුන්නේ නැහැ කියන්න පුළුවන්. දැන් මොන විදිහකින් හරි ඒක අරමුණුනා හෝ නොවුනා හෝ අපිට ඒ අවස්ථාවේදී අපි මේ කතා කරගෙන ඉන්න වෙලාවේදී අපිට ඒ ස්පර්ශය එක දිගට දැනි දැනි තිබුණ නැහැ නේ. අපි හැබැයි ලෝකයේ තුල අපේ හිත තුල අර මගේ ලෝකයේ තුල අපි වෙන දෙයක් ඒ වෙලාවේ පැවතුනා. එතකොට ඒ අන්නේ අපි හැමතිස්සෙම ගනුදෙනු කරන්නේ අපි ජීවත් වෙන්නේ අන්නේ අපිට දැනෙන ලෝකයේ තුල. එතකොට තව විදිහකට අපි කිව්වොත් එහෙම එතකොට ඔයගොල්ලෝ හොඳට බලන්න දැන් අර කය කියන එක දැන් කය ඇතිකල්හි ස්පර්ශයේ ඇත කය හට ගැනීමෙන් ස්පර්ශය හට ගනී කය නැතිකල්හි ස්පර්ශය නැත කය නිරුද්ධ වීමෙන් ස්පර්ශය නිරුද්ධ වේ. එතකොට ඔන්නෝක තමයි එතෙන්දි ක්‍රියාත්මක වෙන මූලධර්මයන් අර කයයි ස්පර්ශය කකුලයි ස්පර්ශයයි දෙකම තියෙන එක මොහොත කකුල තියෙනවා නම් ස්පර්ශය තියෙනවා ස්පර්ශය තියෙනවා නම් කකුල තියෙනවා කකුල හට ගන්නකොට ස්පර්ශය හට ගන්නවා ස්පර්ශය හට ගන්නකොටම මේ ස්පර්ශයේ කකුල නැති වෙනකොට නිරුද්ධ වෙනකොටම ස්පර්ශයත් නිරුද්ධ වෙනවා. තව විදිහකට කිව්වොත් මෙන්න මෙහෙම කකුල මේ පැත්තෙන් සමුදේ වෙනකොට මම මේ ආපහු ඔයගොල්ලන්ගේ හිත මේ කියන්නේ දැන් මේ පැත්තෙන් මෙහෙම පටන් අරගෙන මෙහෙම ඉවර වෙනවා කියන එක හිතට දෙන දෙයක් කියලා හිතන්නකෝ. මේ 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 පේන ටික හිත කියලා හිතන්නකෝ පොඩි වෙලාවකට අපිට මේ පැහැදිලි කිරීම සඳහා. එතකොට දැන් මේ මේ පැත්තෙන් අර කකුල තියෙනකොට දැන් මේ වෙලාවේදී කකුල කවුරු හරි නැහැ කියලා කියනවා නම් මේක මෙහෙම පිනිපිනි Tamanට ස්පර්ශය දැනෙන මොහොතේදී ඒක සම්පූර්ණ අනවබෝධයෙන් කියන කතාවක්. එමකෝ කච්චායන ගුත්තු සූත්‍රය අර විස්තර කරන ආකාරයටම මේ මේ වෙලාවේ අපිට දැනෙන යමක් අපිට ඒක හම්බ වෙන යමක් ඒ ඒ ඔබ්සර්වර්ට ඔබ්ජෙක්ට් එකක් පවතින මොහොතේ. එතකොට ඒ වගේම මේක නිරුද්ධ වුණාට පස්සේ මේක නෑ තාමත් තියෙනවා හරි මොනවා හරි කියනවා නම් අන්න එතකොට මේ මෙතන නිරෝධ වීම මේ පැත්තෙන් නිරෝධ වීම නොතේරුම්කම නිසා කියන කතාවක්. එතකොට මේක තව විදිහකට කිව්වොත් අපි අර කන්නඩී ඉස්සරහට ගිහිල්ලා බලන ඕනෙම මොහොතක අපිට කන්නඩීන් අපිව පේනවනේ. මේක මේ කටුකුරුන් දිහා මුදුරුව විද්දාගේ තමම මේ උදාහරණය හරියට ඉන්න අර බල්ලා ඒ දඬු ගිහින් යනකොට බල්ලට මේ 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 චමංගේම ඡායාව පේනවා කියන කතාව. එතකොට අපිට බලන ඕනෙම මොහොතක ඔක තියෙනවා. එතකොට ඒ මොකෝ බලන මොහොතේදී අපිට සමුදය එහෙම නැත්නම් අවිද්‍යාව පත්‍ය සංඛාර විඥාන නාම රූප ඒ විදිහට අපිට විස්තර කරන්න පුළුවන්. අපි ආපහු අර පාරේ වංගුව ගන්නකොට එල කරලා වංගුව ගත්ත හැබැයි අර කේන්ද්‍ර අපසාරී බලය කේන්ද්‍ර අපසාරී බලය කෝණික ගම්මිතාවේ කෝණික ප්‍රවේගය ගැන අපි පැහැදිලි කරන්න කියන්නේ නැතුව වංගුව අර ගන්න පුළුවන්. අන්න ඒ වගේ තමයි. එතකොට අපි අර ඒ වෙන සංසිද්ධිය පැහැදිලි කරන්න ගත්ත මොඩල් තමයි අර ටික ඔක්කොම. අන්න ඒ වගේ තමයි දැන් මේ 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 අර මේ ලෝකය ගොඩනැගෙන ලෝකේ පැහැදිලි කරගන්න තමයි අපි අර අර දේවල් අරගෙන තියෙන්නේ. එතකොට දැන් ඕගොල්ලන්ගේ ලෝකයේ තුල මෙන්න මේ වගේ දේවල් සමුදේ වෙනවා, නිරෝධ වෙනවා. ඒ ඒ ඒ සමුදේ වීම නිරෝධ වීම තුර අපි හැමෝටම අර මේ මගේ ලෝකයේ තුල එක්ස්පීරියන්ස් එකක් දැනෙනවා, එක්සිස්ටන්ස් එකක් දැනෙනවා, අත්දැකීමක් තියෙනවා.
එතකොට අපි දැන් මේ මම දැන් මං හිතන්නේ විනාඩි 45ක් 50ක් විතර බණ කිය හිටියා මේ වෙලාව තුල. දැන් මම ඇහුවොත් ඕගොල්ලන් ජීවත් වීම කොහොමද දැනෙන්නේ කියලා, ඕගොල්ලන්ට මේ කාලය තුල මේ වෙලාව තුල ජීවත් වුණා කියන එක දැනෙන්නේ දැනුනේ කොහොමද කියලා. එහෙම නැත් එතකොට ඕගොල්ලන්ට මෙන්න මේ විනාඩි 45 පැය භාගය තුල ඕගොල්ලන්ට දැනෙච්ච එක්ස්පීරියන්ස් ටික තමයි ඕගොල්ලෝ කියන්නේ හැමෝම. එතකොට ඒ අර අපේ එක්සිස්ටන්ස් එක වෙන්නෙම මේ පැය භාගය තුල, මේ පැය විනාඩි 45 තුල තව විදිහකට කිව්ව ජීවත් වීම වෙන්නේ අන්නේ කාලය තුල ලැබිච්ච අත්දැකීම්. ඒ එක්සිස්ටන්ස් එක මේ රූපේ පෙනුනා, මේ සංවේදනාව දැනුනා, මේ සුවඳ දැනුනා. ඒ අන්නේ ටිකේ ඒ එක්ස්පීරියන්ස් ටික තමයි අපිට තියෙන්නේ. අන්නේ එක්ස්පීරියන්ස් ටික එකතු කරලා අපි මෙච්චර කාලයක් ජීවත් වුණා කියලා කියනවා. දැන් මෙන්න මේ වගේ මෙහෙම ඇවිල්ලා ගියපු ඒවා, දැන් මේ වගේ තව එකක් ඇවිල්ලා ගියා, එහෙම නැත්නම් මේ වගේ අපි හිතමු කන්නඩිය ඇවිල්ලා මෙහෙම ගියා, මෙන්න මේ ටික එකතු කරලා අපි ගන්නවා මෙන්න මේ කාලය තුලම අර මම ජීවත් වුණා කියන එක. එතකොට මේ කන්නඩිය මෙහෙම ඕගොල්ලන්ට පේනකොට කන්නඩිය පෙනිච්ච මටමද මේ කොලේ පේන කියන එක පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. ඒක මේ කල්පනා කරලා බලන්න කියන මම මේ පොඩි පැහැදිලි කිරීමක් කරන්නේ. මේක ආපහු මේ දේවල් තේරුම් ගැනීම සඳහා මාර්ගය මොකක්ද කියන එක මම අපිට මං හිතන්නේ හතමාරයි මම 8 විතර වෙනකම් පොඩ්ඩක් මේක අරගෙන පැහැදිලි කරන්නම් ඒ ටික. ඒ මොකද මේ ලෝකයේ කියන කාරණේ තේරුම් ගැනීම තුළ ඒ ලෝකයේ ස්වභාවය තමයි තව විදිහකට කිව්වොත් අනිච්ච දුක්ඛ අනාත්ත කියලා කියන්නේ. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා කියන්නේ ඕකේ ස්වභාවය. එතකොට ඒකේ මේ තව විදිහකට පංචස්කන්ධය අනිච්ඡං මේ මොනවාද මේ 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 විස්තරේ විස්තර කරනකොට අපි තව විදිහකට විස්තර කරනවා. ඒ ලෝකයේ ස්වභාවය අනිච්ච සංකතම් පටිච්ච සමුප්පන්නම් කය ධම්ම වය ධම්ම විරාග ධම්ම නිරෝධ ධම්මන් කියලා. ඒ ආපහු කියන්නේ අනිච්ච සංකතම් කියලා කිව්වේ මේ ලෝකයේ සංකත එකක් කියන අදහස. ඒ කියන්නේ මෙන්න මේ වගේ මේ දෙයක් අපිට පේන මොහොතේදී ඒක සිතුවිලි හරහා සංකාර හරහා ගොඩනගෙන දෙයක් කියන අදහස. ඒ වගේම අනිච්ච පටිච්ච සමුප්පන්නයි කියන්නේ මේක පටිච්ච සමුප්පන්නව එහෙම නැත්නම් ඉදප්පච්චේතාවේ කියන මූලධර්මයේ මේ ඇතිකල්ලි මේවි මේ හට ගැනීමෙන් මේ හට ගැනීම මේ නැතිකල්ලි මේ නොවේ මේ නිරුද්ධ වීමෙන් මේ නිරුද්ධ වී කියන කාරණේ කියන්නේ මෙන්න මේ පැත්තේ අපේ හිතට දෙයක් ඇවිල්ලා මේ විදිහට මේ ඒක පාස් වෙලා යනවා අපිට. ඉතින් අන්නේ ඒ එතකොට අපේ එක්සිස්ටන්ස් එක කියලා කියන්නේ අන්නේ වගේ මේ මේ අපේ මේ දර්ශනපති හරහා ගියපු දේවල් වල එකතු කරලා අපි ඒකට එක්සිස්ටන්ස් එක කියලා කියනවා. එහෙම නැත්නම් අපි පැවැත්ම කියලා කියනවා. අපි උපතේ ඉඳලා අපි අවුරුදු 10ක් 15ක් 20 50 40ක් 50ක් 60ක් 70ක් ජීවත් වෙලා තිබුණා. කල්පනා කරලා බලන්න මේ මුළු ජීවිත කාලයම කියන්නේ මෙන්න මේ වගේ අත්දැකීම් ටිකක එකතුවක්. අපි අන්නේ ඒක එක්ස්පෑන්ඩ් කරලා මෙන්න මෙච්චර කාලයක් මම ජීවත් වෙලා තිබුණා කියලා අපි අරගන්නවා. එතකොට ඒ අර අපේ තියෙන දෘෂ්ටියේ හැටියට. ඒ වගේම තමයි අර මම කලින් පැහැදිලි කරේ දැන් අර අර ආධ්‍යාත්මික ආයතනයක ඉන්න දැන් රිචුවලිස්ටික් පාර්ට් එකක් තියෙනවා. ඒ වගේම තෙරපියුටික් ඇස්පෙක්ට් එක හින්දා එනා ඉන්නවා, මෙඩිටේටිව් තෙරපියුටික් ඇස්පෙක්ට් එක හරහා එනා ඉන්නවා. ඒ වගේම ෆිලොසොෆිකල් ඇස්පෙක්ට් එක හින්දා මෙතෙන්ට එකතු වෙන පිරිසකුත් ඒ වගේ ඉන්නවා. එතකොට දැන් අපේ ලෝකයේ තුල සමුදේ වෙන දෙයක් අර මගේ ලෝකයේ තුල ගොඩනගෙන දෙයක් යම්කිසි දෙයක් පවතිනවා නම් ඒ මොහොතේදී දැන් මේක මේ වෙලාවේදී අපිට මේ එන්විලොප් එක හරි මොකක් අපි හිතමු මේක මේ 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 ගොඩනගෙන ලෝකයක් කිය අපිට දැනෙන දේ කියලා. එතකොට මේ වෙලාවේදී මේක පවතිනවා. එතකොට දැන් මේ එන්විලොප් එක දැන් අපි හිතමු දැන් මේ ධර්මදේශනාවට සවන් දුදී දැන් ලංකාවේ ඉන්න කවුරු හරි කෙනෙක් ඉන්නවා කියලා කියමුකෝ. ඔයගලගේ පවුල මේ නෑදෑ කෙනෙක් කවුරු හරි. එතකොට එයාට එයාගේ ලෝකයේ තුල මේ මොහොතේ එන්විලොප් එකක් නැහැනේ. ඒ වගේම එයාගේ ලෝකයේ තුල එයාගේ සිතුවිල්ල තුල ගොඩනගෙන යම් කිසි දෙයක් මේ මොහොතේ පවතිනවා. එතකොට එයා ජීවත් වෙන්නේ මේ ලෝකයේ තුල. එයාගේ ඒක ඒ ඒ ඒකත් එක්ක. එතකොට අන්නේ ලෝකයේ තුල ස්වභාවය අන්නේ ලෝකයේ පිළිබඳ ස්වභාවය තමයි අපි අවබෝධ කරගන්න උත්සාහයක යෙදෙන්නේ. එහෙම නැත්නම් ඒ අපි අවබෝධ කරගන්න යන්නේ. දැන් මේ 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 ලෝකය සමුදේ වෙනකොට හරි මේක සමුදේ වෙන්නේ මෙහෙමයි එහෙම කිය කියා දැන් මේ ටික ගැන හිත හිතා හිටියොත් මේ ලෝකය දැන් ඒක ගැන කල්පනා කරනවාද නැත්නම් මේ පේන එකේ ස්වභාවය මේ වෙලාවේ ඔබ්සර්ව් කරනවාද කියන එක තමයි ඔන්නේ මාර්ගයේ කියන එක කියන්නේ. දැන් මේක මෙහෙම සමුදේ වෙනකොට ඕනනම් ගන්න පුළුවන් හරි පටිච්චසමුප්පන්නෝ අවිද්‍යාවට සාපේක්ෂව මේක ඇතුළ නැස ඇති උනා ඒ විදිහට රූප වේදනා සංඥා සංකාර විඥාන විදිහට අපිට පැහැදිලි කරගන්නත් පුළුවන්. එතකොට මේ මොන විදිහකට මේ පැහැදිලි කරගත්තත් ආපහු අර ගොඩනගෙන සිතුවිල්ල එහෙම නැත්නම් මම මුලින්ම පැහැදිලි කරපු ලෝකය මගේ ලෝකය ගැන තමයි එහෙම නැත්නම් ලෝකය කියන එක ලෝකය අපිට අර ගොඩනගෙන ලෝකය පිළිබඳව තමයි ඔය පැහැදිලි කිරීම කරන්නේ. ඉතින් එතකොට අර අර ඒ වගේම අර බයික් එක යනකොට බයික් එක
කොච්චර ප්‍රමාණයක් ඇල ගන්නවද කියලා කේන්ද්‍ර අවසාරී බලයේ කෝණික ගම්‍යතාවයේ කෝණික ප්‍රවේගය ඕවා ගැන කල්පනා කර කර ඉන්න පුළුවන්. එහෙම නැත්නම් මේ එන දේ පිළිබඳ අර බයික් එක පැදගෙන යනවා වගේ මෙන්න මේ එන මේ තමන්ගේ ලෝකයේ සමුදේ වෙන ලෝකේ තමන්ට ගොඩනගෙන සිතුවිල්ලක්. එහෙම නැත්නම් මේ ලෝකයේ පිළිබඳ අවයානස් එකක් තියාගන්න. එහෙම නැත්නම් සතර සතිපට්ඨානය කියලා කියන්නේ මාපහු සතර සතිපට්ඨානයේ සතිය අවයානස් කියලා කියන්නේම මෙන්න මේ තමන්ගේ ලෝකයේ තුල සමුදේ වෙන දෙයක් නිරෝධ වෙන දේ පිළිබඳ තියෙන. එහෙම නැත්නම් අර අත්දැකීම දවිදිකට කිව්වත් අර මම කිව්ව පැවැත්ම කියලා. අන්නේ එක්සිස්ටන්ස් එක කියලා. අන්නේ තමන්ට දැනෙන දේ පිළිබඳට අවයාවීම. තමන්ට දැනෙන දේ පිළිබඳ ඔබ්සර්ව් කිරීම. එතකොට දැන් උදාහරණයකට ඔයගොල්ලෝ මේ වෙලාවේ දැන් මම ඊළඟට මොකක් හරි මෙහෙම පෙන්නනවයි කියලා හිතන්නකෝ. දැන් අන්නේ පෙන්නන එක මොකක්ද කියලා හිත හිතා හිටියොත් දැන් මම මේ වෙලාවේ මේ එන්විලොප් එක පෙන්නනවා. මේ වෙලාවේ ඔයගොල්ලෝ කල්පනා කර කර ඉන්නවා දැන් ඊළඟට මොකක්ද පෙන්නන්නේ කියලා. එතකොට එහෙම නැත්නම් ඊළඟට මේ පැත්තේ මොකක් සමුදේ වේවිද කියලා. එතකොට එහෙම ඔයගොල්ලෝ කල්පනා කර කර හිටියොත් ඔයගොල්ලන්ට වෙන්නේ මෙන්න මේ වෙලාවේ මේ පවතින දේ පිළිබඳ මේ පවතින දේ ඔයගොල්ලන්ට දැනගැනීමේ තියෙන හැකියාව. එහෙම නැත්නම් මෙන්න මේකට තියෙන අවයානස් එක නැහැ. ඔයගොල්ලෝ මේ වෙලාවේ අර වෙන එකක් කල්පනා කර කර ඉන්නේ. එතකොට ආපහු අපි මේ 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 අපිට ඉස්සරහට ඇහැට පේන්න තියෙන එක ගැන ෆෝකස් කරන්න උත්සාහ කරනව නෙවෙයි, හිතට ගොඩනැගෙන හිතේ අන්නේ ගොඩනැගෙන දෙයට අවයා වෙන්න උත්සාහයක තමයි මාර්ගයේ වඩන කෙනෙක් උත්සාහ කරන්න ඕනේ. එතකොට අපිට පුළුවන් මෙන්න මේ ලෝකයේ ස්වභාවය මොන වගේද කියලා අවබෝධ කරගන්න. ඒ ලෝකයේ ස්වභාවය තව විදිහකට අපි එක එක තැන්වල එක එක ආකාරයෙන් විස්තර කරලා තියෙනවා. හැබැයි ඒ හැම තැනකම ත්‍රිපිටකයේ තියෙන්නේ ඒ ඉස්සරහා ඉන්න පුද්ගලයා සමග ගියේ ධර්ම සාකච්ඡා. ඒත් අන්නේ ධර්ම සාකච්ඡාවලදී එතකොට ඒ ඉන්න ඉස්සරහා ඉන්න පුද්ගලයාට කතා කරපු ධර්ම සාකච්ඡා සහ දේශනා තමයි තියෙන්නේ. ඔක ඇත්තටම අර රේරුකාණි හාමුදුරුවන්ගේ පොත්වල රේරුකාණි හාමුදුරුවෝ මුලින්ම තියලා තියෙන මේ ත්‍රිපිටකය කියන්නේ මේ අනිත් අයට ලියපු බේත් සීට්ටු ටිකක්. ඒ බේත් සීට්ටු පරිහරණය කරනකොට පරිස්සමින් පරිහරණය කරන්නේ ඒ අනිත් අයට ඒ ඉස්සරහ ඉන්න පුද්ගලයාට දීපු බේත් සීට්ටුව තමයි ඒ තියෙන්නේ කියන එක. එතකොට ඒකෙන් අදහස් කරන්නේ ඒ තියෙන කාරණාවල මුකුත් මේක නෙවෙයි. හැබැයි ඒ කියලා තියෙන්නේ ඉස්සරහ ඉන්න කෙනාගේ දෘෂ්ටි ප්‍රහාණය සඳහා එයාට දීපු උපදේශයක්. එතකොට ඒක අපිට ගැලපෙන විදිහ මොකද්ද කියන එක අපි තේරුම් ගන්න ඕනේ අපි ඒක පාවිච්චි කරනකොට. එතකොට අන්නේ ඒ ඒ ඉතින්දි විස්තර කරන්නේ ආපහු මම මේ විස්තර කර කර හිටියේ මෙන්න මේ ලෝක සමුදය සහ නිරෝධය කියන මේ තමන්ගේ ලෝකයේ තුල තමන්ට දැනෙන දේ පිළිබඳ අවයා වෙන්න උත්සාහයක යෙදෙන්න මේ පින්නතුන්ට පින්න තියන්න. එතකොට ඒ ලෝකය අවබෝධ කරගන්න පුළුවන් වෙන්නෙම ඒ ලෝකය පිළිබඳ දැනගන්න හැකි වෙන්නේ අපේ මේ ඇස කන නාසය දිව ශරීරය මන කියන ටික තමන්ට තමන්ගේ සිතුවිලි ඔබ්සර්ව් කරගන්න උත්සාහයක ඒ පැත්තට හරවගත්තොත් විතරයි. අපි ගොඩක් වෙලාවට මේ අසකනනාංශී දිව ශරීරයේ මන කියන ටික ඔක්කොම අපි කොහේට හරි ගියත් මොනව කරත් මේ ටික එළියට ගහගෙන බොහොම වටපිට බලවලා තමයි ඉන්නේ සහ මේවා කරන්නේ. අපි මේ හැමතිස්සෙම ෆ්ලෑෂ් ලයිට් ටික අසකනනාංශී දිව ශරීරයේ මන කියන ටික ඔක්කොම හැමතිස්සෙම අපි මේ එළියට දාන්න උත්සාහ කරනවා. හැබැයි එළිය කියලා අපි ආපහු උත්සාහ බලන්නේ මොකටද කියලාට ඒ කාරණාව මම මේ අජත්ත බහිද්ද විස්තරයක් විතර කරන්න යන්නේ. මේ සරල ආකාරයෙන් මම කියුවේ මේ එළියට උත්සාහ කරනවා කියලා. මේක පොඩ්ඩක් අනිත් පැත්තට හරවගෙන තමන්ගේ සිතුවිලි තමන්ට දැනෙන දේවල් තමන්ට ඔබ්සර්ව් වෙන තමන්ගේ අත්දැකීම තමන්ගේ එක්ස්පීරියන්ස් එකට අවයා වෙන්න උත්සාහයක යෙදෙන්න ඒක දැනගන්න උත්සාහයක යෙදෙන්න ඒක දැනගන්න උත්සාහයක යෙදෙනවා කියන්නේ අර තමන්ගේ හිත තමන් පොඩ්ඩක් ඔබ්සර්ව් කරන්න උත්සාහයක යෙදෙන්න. ඒක තමයි ඇත්තටම බුදු පියාණන් වහන්සේ දේශනා කරපු ඒකායන මාර්ගය නිවන් දැකින්න නිවන් දැකීම සඳහා නිවන් මේ දුකෙන් නිදහස් වීම සඳහා තියෙන ඒකායන මාර්ගය සතර සතිපට්ඨානිය සතිය එහෙම නැත්නම් අවයානස් කියලා අපි පැහැදිලි කරන්නේ. අපි මොන විදිහකට පැහැදිලි කරත් ඒ හැම ආකාරයකින් විස්තර කරන්නේ මේ අපේ මේ එදිනෙදා ඒ මොහොතේ ගොඩනැගෙන ලෝකයට අවයා වීම, මේ ලෝකය දැන ගැනීම, මේ ලෝකයට ඒ ලෝකය හැබැයි අර ඇනලයිස් කරනවා කියන කැලල නෙවෙයි. හැබැයි ආපහු මේකෙදී අර මම කලින් අර මේ ස්පිරිචුවල් පිරමීඩ් එකක් පැහැදිලි කරේ ඒකේ මේ එක එක මට්ටම් වල එක එක අවබෝධ මට්ටම් වල ඉන්න කෙනාට අනුව මේ තමන් ප්‍රැක්ටිස් කරන භාවිතාව වෙනස් වෙන්න පුළුවන්. ඒක ගොඩක් වෙලාවට අර මේ වන් ටු වන් කමියුනිකේෂන් එකකින් තමයි. එහෙම නැත්නම් මේ කරන අර දැන් අපි භාවනා කරනකොට කමටහන් දෙනවා කියලා කියන්නේ. එතකොට අන්නේ මේ කතා බහකින් තමයි ඒක පොඩ්ඩක් පැහැදිලි කරගන්න පුළුවන්. එතකොට මම මේ පොදු පොදුවේ නිකන් මේ ඉතාම කෙටියෙන් සම්පූර්ණ කතාව පොඩ්ඩක් විස්තර කරන්න හදන්නේ මෙතෙන්දී. එහෙම එහෙම මේ
මේක තව පැහැදිලි කරගන්න මොනවා හරි උමනාවක් මේ ඩීටේල් පැහැදිලි කරගන්න තමයි මාර්ගය වඩන්නේ කොහොමද කියලා පැහැදිලි කරගන්න හොඳම දේ තමයි මේ විහාරස්ථානයට ඇවිල්ලා කතා කරන්න පුළුවන් මේ දවස්වල කෝල් එකක් දීලා ඇවිල්ලා මේ දවස්වල නම් අපිට කොවිඩ් 19 හින්ද 10 දිනකට වැඩි ප්‍රමාණයක් එකපාරක රැස් වෙන්න හැකියාවක් නැහැ. ඒ හින්දා තමයි මේ දේවල් අපි සූම් මරා කරන්නේ. ඉතින් මොනවා හරි එහෙම පැහැදිලි කර ගැනීමක් කරන්න කතා කරන්න කතා බහ කරන්න උනාවක් තියෙනවා නම් ඕන වෙලාවක ඕව ද ෆෝන් හරි මෙතෙන්ට පැමිණිලා හරි එහෙම ධර්ම සාකච්ඡාවක් කරන්න පුළුවන්. ඒ ඒ ඒ ඒ දේවල් වලට ඇත්තටම මේ දැන් මේක භාවිත පැහැදිලි මේ ප්‍රැක්ටිස් කරනවා නම් කවුරු හරි ඇත්තටම හිම දෙයක් අවශ්‍ය වෙනවා තමන්ට මේ ලෝකයේ පිළිබඳ අවබෝධයට පත් වෙනකොට ඒ ඒ ඒ අත්දැකීම් එක ආපහු කතා බහ කිරීමක් අවශ්‍ය වෙනවා මූලික වශයෙන් ඇත්තටම ඉතින් ඒකෝ දැන් දැන් මේ ප්‍රමාණයට දැන් මේ 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 පැත්තෙන් මෙහෙම සමුදේ වෙන එක බලන්න පුළුවන් ප්‍රමාණයේ හිත සංසුන් වීමක් තියෙන්න ඕනේ. දැන් මේක සමුදේ වෙනකොට මොකක් හරි එකකට මේ වෙන එකක් ගැන හිත හිතානම් ඉන්නේ අපිට මේ මොහොතේ දැනෙන දේ ඒ තරම් අපි අර හිත ගොඩාක් බිසී නම් අපි අපිට එතකොට ඒ ඒ ඒ කියන්නේ අපිට ඒ වෙලාවේ හිත ගොඩනගෙන හිත පිළිබඳ අවධානස් එකක් තියාගන්න හරි අපහසුයි. එතකොට ඒ වගේ කෙනෙකුට තව භාවනා ක්‍රම ගොඩක් තියෙනවා. අර දැන් මං කිව්වේ මෙඩිටේටිව් තෙරපි යුඩික් එහෙම මේ පාට් එකක් ඔගේ තියෙනවා කියලා. එතකොට අර ඒ වගේ භාවනා ක්‍රම වලින් ගොඩාක් පුළුවන් තමන්ගේ හිත කාම් ඩවුන් කරගන්න. එහෙම නැත්නම් ඔය සමත භාවනා විදර්ශනා භාවනා කියලා විස්තර කරනවා. දැන් සමහර වෙලාවට දැන් මේ එහෙම විස්තරයක ඒ අපි ඒකට දැම්මොත් එහෙම මේ සතිය සතර සතිපට්ඨානයි කියලා කියන්නේ විදර්ශනාව. එතකොට මේ මොහොතේ මේ තමන්ගේ ඉස්සරහ පිට මේ ඇස්සලින් මේ පේන එකක් නෙමෙයි මම අර කලින් කිව්වා වගේ දැන් මේ තමන්ගේ හිතට දැනෙන හිතට පේන දේ හිත විඳින දේ තමයි මේ මොහොතේ මේ ඉස්සරහ තියෙන කිව්වේ. එතකොට අන්න ඒක සමුදේ මේ Tamanට පේන මොහොතේදී ඒක පිළිබඳ දැන ගැනීම. ඒක තමයි තව විදිහකට කිව්වොත්. ඔකට තව උදාහරණයක් කිව්වොත් awareness practice කරන්න. දැන් මම මේක මේ නිතරම කියන උදාහරණයක්. අපි උදේට කොයි හරි වෙලාවක නිදාගෙන නැගිටිනකොට නිදා නිින්දෙන් නැගිට්ටා කියන එක අපි දැන් නැගිටලා ඉන්නේ කියන එක අපි කල්පනා කර කර ඉන්නවා. ඒ කියන්නේ බටපිට බලලා මෙහෙම මේ එළිය පේනවා, ඇඳ පේනවා, සිවිලිම පේනවා. ඒ කියන්නේ මගේ නැත්තම් මං ගාව නිදාගෙන ඉන්න කෙනාව පේනවා. ඒ කියන්නේ මගේ ඇස් ඇරිලා තියෙන්නේ. ඒ කියන්නේ මම දැන් නැගිටලා ඇහැරලා ඉන්නේ කියලා අපි කවුරුවත් කල්පනා කර කර ඉන්නේ නැහැ. අපි හොඳටම නැගිට්ට ගමන් දන්නවා මම දැන් නැගිටලා ඉන්නේ කියලා. ඒ කියන්නේ මම නැගිටලා ඉන්නවා කියන එක හිතෙන්නත් කලින් නැගිටලා ඉන්නේ කියන එක තේරෙනවානේ හොඳටම Taman මේ අවදි වෙලා කියන එක තේරෙනවනේ. ඒකට අපි ආව මොකුත් කල්පනා කර කර ඇනලයිස් කර කර ඉන්නේ නැහැ. අන්න ඒ වගේ මේ වෙලාවේ තමන්ගෙට දැනෙන එක්ස්පීරියන්ස් එක තියෙනවා. මේ එක්ස්පීරියන්ස් එක කියලා හිතන්නකො මේක. අන්න ඒ එක්ස්පීරියන්ස් එකට ව්‍යා වෙන්න අවදි වෙන්න. ඒකට ඒක ඇනලයිස් කර කර යන්න ඕනේ නැහැ මේ මොහොතේදී. ඒ එක්ස්පීරියන්ස් එක දිහා හරියට අවබෝධයෙන් බලාගෙන හිටියොත් ඒ එක්ස්පීරියන්ස් එකට ව්‍යා වුණොත් මේ 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 මේකේ ස්වභාවය අපිට තේරෙන ගන්නවා. ඒක අපේ අත්දැකීම වෙනවා. ඒක අපේ රියලයිසේෂන් එක වෙනවා. අන්න එතකොට අපිට මේ මාර්ගය තුළ අර රියලයිසේෂන් එකකටපත් වෙන්න මේ ලෝකයේ තියෙන දුක, ලෝකයේ දුක ගොඩනගන්නේ කොහොමද කියන එක පිළිබඳපත් වෙන්න උදව්වක් උපකාරයක් වෙනවා. ඒකම චුට්ටක් මම මෙතෙන්දී මතක් කරන්නම්. සාමාන්‍යයෙන් අපි කවුරුවත් අපි මේ මේ සියලු ලෝක සියලු සත්‍යයන්ගේ තියෙන ටෙන්ඩෙන්සි එක තමයි අපි කවුරුවත් දුකේ ඉන්න කැමති නැහැ. අපි බලෙන් ඕගොල්ලෝ කවුරුවත් මං හිතන්නේ මේ මේ පින්නතුන් කියන තියෙන කවුරුවත් බලෙන් ගිහිල්ලා දුක් විඳින්නේ නැහැනේ. මං හිතන්නේ බලෙන් ගිහිල්ලා දුක් විඳින්නේ නැහැ කවුරුවත්. එතකොට අපේ තියෙන මේ ටෙන්ඩෙන්සි එක තමයි අපිට අපි දුකෙන් නිදහස් වෙන්න තමයි හැමතිස්සෙම උත්සාහ කරන්නේ. දුකක් දැනෙනවා නම් ඒ දුකෙන් නිදහස් වෙන්නේ කොහොමද කියන එක අපි මේ අනන්ත සංසාරය කියන ගමනේදීම මේ උත්සාහ කරලා තියෙන්නේ එහෙමමනේ. අන්නේ එතකොට ඒ දුකෙන් නිදහස් වෙන්නේ කොහොමද මේ කියන එක අපිට තේරෙනකොට, එහෙම නැත්නම් දුක ගොඩනැගෙන හැටි අපිට තේරෙනකොට අපේ තියෙන ටෙන්ඩෙන්සි එකක් තමයි අපි ඔටෝමැටිකලි දුකෙන් නිදහස් වෙනවා. එතකොට අර මම කිව්ව මේ ලෝකය, මගේ ලෝකය, එහෙම නැත්නම් ලෝකය ගොඩනැගෙන ආකාරයේදී අපිට දුකක් ගොඩනැගෙන්නේ කොහොමද කියලා, ඒ කියන්නේ එහෙම නැත්නම් දුක්ඛ සමුදය දුක්ඛ සත්‍ය, දුක්ඛ සමුදය සත්‍ය, දුක්ඛ නිරෝධ සත්‍ය, දුක්ඛ නිරෝධගාමිනී පටිපදා සත්‍ය කියලා ආපහු අපි විස්තර කරන්නෙම මෙන්න මේ විදිහේ අපිට අපේ හිතක් ගොඩනැගෙනකොට අන්නේ ලෝකයේ තුල දුක ගොඩනැගෙන හැටි, දුක නිරෝධ වෙන හැටි, දුක නිරෝධ ඒ මාර්ගය කියලා කියන්නේ ඔන්නේ
සතර සතිපට්ඨානය. තව විදිහකට කිව්වොත් දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදා මාර්ගය කියලා කියන්නේ නැත්නම් ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා විස්තර කරත් අපි ඔය ඕකම තමයි ආයි විස්තර කරන්නේ. එතකොට දැන් ඒකෙදි මෙන්න මේ ගොඩනැගෙන ලෝකයේ පිළිබඳ තියෙන අවබෝධයේ මේ අපි ඒක හරියට අවයා වුණොත් අපිට අන්නේ එක්ස්පීරියන්ස් එකට අවයා වුණොත් ඒක තුල අපිට පේන්න ගන්නවා අපිට කොහොමද දුක ගොඩනැගෙන්නේ කියන ආකාරය. ඒක තමන් විසින්ම තමන්ම කරලා බලලා දැන් සහායෙන් අවබෝධ කරගත යුතු කාරණයක්. දැන් උදාහරණයකට අපි බයිසිකල් පදිනවා කියලා හිතන්නකෝ. අපි මුලින්ම බයිසිකල් පදින්න පුරුදු වෙනකොට අපි බයිසිකලේ බැලන්ස් කරගන්න ගිහිල්ලා අපි මේ පැත්තට මෙච්චර ප්‍රමාණයක් බැලන්ස් කරන්න ඕනේ, මේ පැත්තට මෙච්චර යන්න ඕනේ, මෙහෙට මෙච්චර ඇල වෙලා නම් මේ පැත්තට මෙච්චර ගන්න ඕනේ. එහෙම කියලා අපි කවදාවත් කල්පනා කර කර බල බල හිටියේ නැහැ. අපි බයිසිකලේ පදින්න පුරුදු වෙනකොට ගිහිල්ලා අපිට බයිසිකලේ පදින්න පොඩි මුලදිම මේ උත්සාහයක් දරලා ප්‍රැක්ටිස්, ඒ කියන්නේ ඒක අපිට සමහර වෙලාවට මේ ආධාරකයක් අවශ්‍ය වෙන්න පුළුවන්, රෝද දෙකක් පිටිපස්සේ දා මේ හයි කරලා පැද්ද වෙන්න පුළුවන්. ඒ මොන විදිහකට පැද්ද තාපහු අපි විසින්ම තමයි අර බයිසිකලේ පදින්න මේ ඉගෙන ගන්න. දැන් මම මෙතන කොච්චර බයිසිකල් පදින හැටි කොච්චර පැහැදිලි කරත් ඕගොල්ලන් බයිසිකලේ පදින පැදලම මිසක් බයිසිකලේ බැලන්ස් කරගන්නේ කොහොමද කියලා තේරුම් ගන්න බෑ. තේරුම් ගන්න කියන්නේ ඒක පැහැදිලි කිරීම දෙන්න පුළුවන් තව කෙනෙකුට ගිහිල්ලා පැහැදිලි කරන්න පුළුවන්. අර මේ මේක මේ මොනවාද මෝටර් බයික් එක මෙච්චර මෙච්චර ප්‍රමාණයක් හැරෙන්න ඕනේ, මෙච්චර ස්පීඩ් එකකින් යනවා නම් මේ වගේ වංගුවක යන්න කියලා ගණන් හදලා පෙන්නන්න පුළුවන්. ඒ වගේ හැබැයි ඒක යා ගණන් හදලා කොච්චර පෙද්දුවත් මේක මෙහෙම අරගෙන යන්න නම් බයික් එක මේ වංගුවක් ගන්න නම් ඒක ප්‍රැක්ටිස් කරලා තියෙන්න ඕනේ. ඒක අර අවබෝධය තුළම ලැබෙන එකක්. අන්න ඒක තමයි මේ සතර සතිපට්ඨානිය සතිය එහෙම නැත්නම් තමන්ට දැනෙන අර එක්ස්පීරියන්ස් එකට වෙයා වීම තුළ අන්නේ ලෝකය තුළ අර එක්සිස්ටන්ස් එක උනේම එක්ස්පීරියන්ස් එකනේ. අන්න එතකොට අපිට දුක කොට නැගෙන හැටි තේරෙන්න ගන්නවා. අන්නේ අපේ තියෙන හියුමන් ටෙන්ඩෙන්සි එක තමයි දුකෙන් නිදහස් වෙන්නේ. අපි කවුරුත් කැමැත්තෙන් දුක් විඳින්න කැමති නෑ. ඒ හින්දාම අපේ තියෙන ටෙන්ඩෙන්සි එක තමයි මේ දුකෙන් නිදහස් වෙන්න මේ යනවා. ඉතින් එතකොට කච්චායනගත සූත්‍රයේ බුදුහාමුදුරුව විස්තර කරන්නේ මෙන්න මේ ලෝක සමුදය සහ ලෝක නිරෝධය වෙන්නේ කොහොමද කියන එක. එතකොට සම්මා සතිය කියලා බුදුහාම මේ සම්මා දිට්ඨිය කියලා විස්තර කරන්නේ තාපහු මෙන්න මේ ලෝකය මෙන්න මේ සමුදේ වීම තුළ මේ අපේ අපිට දැන් අපේ අපි ඉපදිච්ච දවසේ ඉඳලා අද වෙනතුරු මෙන්න මේ වගේ මොමන්ට් වල මේ ආපු දේවල් ටික එක්ස්පීරියන්ස් කරපු ටිකක් තමයි අපි මුළු ජීවිත කාලය කියලා ගැට ගහලා එකට අරගෙන තියාගෙන ඉන්නේ. ඉතින් අන්නේ එතකොට ඒක අර මම කියන හැඟීම වැඩි වෙන්න මේක මේ ගැට ගහලා එකට අල්ලලා එකට මේවා කරලා තියාගෙන ඉන්න ප්‍රමාණය වැඩි. ඉතින් ඒක තමන් විසින්ම තමන්ට තේරෙන්න ගැනීම මම කියන කෙනාගේ ප්‍රබලත්වය එහෙම නැත්නම් ඊගෝ එක අර observer මම කලින් කියපු අන්නේ observer ego එක එහෙම නැත්නම් ওই මොන විදිහකට කිව්වත් ඒ ආපහු මම කියන හැඟීම තමයි විස්තර කළේ. අන්නේ ඒක ප්‍රබලත්වය මත අපිට තියෙන දුකත් ගොඩනැගෙන ප්‍රමාණය වැඩි කියලා. අන්නේ අපි මේක මේ මේ මේක දිහා ඔයගොල්ලෝ බලාගෙන ඉන්න ඕගොල්ලන්ට ටික ටික තේරෙන්න ගනි මේ ego එක එහෙම නැත්නම් මම කියන හැඟීම මමත්වේ මම මගේ කියන හැඟීම අර මගේ කරගන්න එකකට තියෙන attachment එක වැඩි වෙන්න තමයි අපිට දුක වැඩියෙන් ගොඩනැගෙන්න කියලා. හැබැයි අපි ඒක නැති කරන්න ගියාට අපිට ඒක නැති කරන්න බෑ බෑ කියලා කියන්නේ මම පොඩි උදාහරණයක් කියන්නම්. අපි මේ දැන් පොඩි එක්ස්පෙරිමන්ට් එකක් කරලා බලමු. ඕනනම් ඔයගොල්ලෝ මේ වෙලාවේ පොඩ්ඩක් ඔය ඉන්න තැන්වල මැස් දෙක පියා මං ඇස් දෙක පියා ගන්න කියන්න වෙලා මේවා කරලා පොඩි දෙයක් කරමු. අපි හිතමු මොනවාද කන්න කැමති කෑමක් ගැන හිතමු. කොත්තුරටි කියලා හිතමු. හරි කොත්තු අපි දැන් සාමාන්‍ය ලංකාවේ හැමෝම කොත්තුරුටි කාලේ තියෙන නේද? මම නිකන් කොත්තුරුටියක් ගත්තේ. අපි හිතමු ලංකාවේ හදන අර හොඳට මේ හදලා දෙන මොන හරි කොත්තුරුටියක්, චිකන් කොත්තුවක් හරි, වෙජිටබල් එකක් හරි, මාළු හරි, මොන හරි එකක් කියමුකෝ. ඕගොල්ලෝ කැමති කන්න කැමති කෑමක් ගැන හිතාගන්න. ඒක නැත්නම් වෙන මොන හරි එකක් වුණත් කමක් නැහැ. එතකොට මම දෙන්නම් ඔයගලන්ට තප්පර 30ක විනාඩියක විතර කාලයක්. ඔයගලට කරන්න තියෙන එකම එක කාරණේ ඔන්න කොත්තුරොටි ගැන ඇර මේ ලෝකේ තියෙන අනිත් අර ඔයගලන්ට මම කිව්ව ලෝකේ මගේ ලෝකේ ඇතුලේ තියෙන ඕනෑම දෙයක් ගැන හිතන්න පුළුවන්. හරි එතකොට මේ අපි හිතමු බුදුහාමුදුරුවෝ ගැන, මහරහතන් වහන්සේ කෙනෙක් වෙන රැසැරියුත් මුගලන් හාමුදුරුවෝ ගැන වෙන්න පුළුවන්, ජේසුස් වහන්සේ ගැන වෙන්න පුළුවන්, නැත්නම් ඔයගලන්ගේ අම්මා තාත්තා කවුරු හරි පුතා දුව වයිෆ් හස්බන්ඩ් මේ කවුරු හරි ගැන කමන්නේ වෙන ඕනෑම දෙයක් ගැන හිත හැකියි. මේ ඉර හඳ ඔය ඕනෑම එකක් ගැන හිතන්න. හැබැයි අර හිතන්න බැරි එකම කාරණේයි හිතන්න ඔයගලන්ට තහනම් එකම එක දෙයයි කොත්තුරටි ගැන හිතන්න බෑ. කොත්තුරටි ගැන කල්පනා කරන්න බෑ. මං තප්පර 30ක් විනාඩියක් විතර දෙන්නම් ඇස් දෙක පියාගෙන. එතකොට මෙහෙම හිතෙනවා නේද? දැන් අපි හිතමු ඔයගොල්ලෝ හිතා මේ ඔය ළඟ තියෙන මොකක් හරි මල් පෝච්චියක් ගැන දිහා බලාගෙන ඉන්නවා කියලා. එතකොට ඔයගොල්ලෝ මෙහෙම මල් පෝච්චිය දිහා මෙහෙම බලාගෙන ඉන්නවා.
දැන් මම මල් පෝච්චි දිහා හරි මේක පාට මේ නිල් පාට තියෙනවා මලක් තියෙනවා මේ තව කහ පාට තියෙනවා මෙහෙම කිය කියා දැන් ඔයගොල්ලෝ හිත හිතා ඉන්න හැබැයි දැන් ඒ හිතනකොට හිතනවා නම් දැන් අර මම මෙහෙම හිතන්නේ කොත්තුරටි කියන එක මගේ හිතට එන එක නවත්තන්න කියලා හරි කොත්තුරටි එන්න බෑ ඒ හින්දා මම මේ මල් පෝච්චි දිහා බලා ඉන්න ඒක කොත්තුරටියත් ආයි තියෙනවා ඔයගොල්ලන්ගේ ලෝකයේ තුල එහෙම වෙන්න බෑ තමන් තමන්ට අවංක වෙන්න අවංක වැස් දෙක පියාගෙන මේ මොහොතේ බලන්න මම තප්පර 30ක විනාඩියක විතර කාලයක් දෙන්න ඇස් දෙක පියාගෙන කොත්තුරටි අර අනිත් ඕනෑම දෙයක් ගැන හිතන්න පුළුවන් මේ මොහොතේදී. එතකොට ඕගොල්ලන්ට එහෙම කොත්තුරටි හිතට ආවොත් ඒ මොහොතේම ඇස් අරින්න. හරි එහෙනම් කාලය පටන් ගන්නවා දැන්. තප්පර 30ක් විනාඩියක් විතර දෙන්නම්. කවුරු හරි එක්කෙනෙක් කතා කරන්න කොත්තුරටි හිතට ආවොත්. හරි මං හිතන්නේ සැප්තර 30ක් විතර කාලයක් ගියා ම පුළුවන් වෙච්ච ඉන්නවත් දැන් නැහැ තාම ඉතින් මම ඕක ගොඩාක් වෙලාවට බලන කියනකොට මේ මම ප්‍රායෝගිකව කරනකොට බලලා තියෙන ගොඩාක් අයට තප්පර 10ක් 15ක් ඉන්න බෑ කොතරොටි ඔලිය කියයි හරි මොකක් හරි අපි ඒ වෙලාවේ ගන්න ඔබ්ජෙක්ට් එක ඒකම තමයි මතක් වෙන්නේ අන්න ඒකයි මම පොඩ්ඩක් එතෙන්දි විස්තර කරේ මේ දැන් මොනවාද මේ අපි අපිට එහෙම මේ මේක ෆෝකස් කරගෙන ඉන්න ෆෝකස් සහ සතිය කියන්නේ එහෙම නැත්නම් චිත්ත ඒකාග්‍රතාවය සහ සතිය කියන්නේ කාරණා දෙකක්. චිත්ත ඒකාග්‍රතාවය කියන්නේ එක කාරණයක් ඒ වගේම සතිය කියන්නේ තව කාරණයක්. අපේ සම්මා සතිය එහෙම නැත්නම් සතිය වැඩි වෙනකොට මේ චිත්ත ඒකාග්‍රතාවය ඔටෝමැටිකලි වැඩි වෙනවා. හැබැයි චිත්ත ඒකාග්‍රතාවය අපි වැඩි කරන්න උත්සාහ කරා කියලා අපිට සම්මා සතිය වැඩි වෙන්නේ නැහැ. චිත්ත ඒකාග්‍රතාවය වැඩි කරන්න උත්සාහ කරාම උත්සාහ කරනකොට අපිට වෙන එක කාරණයක් වෙනවා. අපේ හිත ගොඩාක් මේ අපි අර හිතට කරන්න බැරි කාරණයක් කරන්න උත්සාහ කිරීමෙන් ෆෙඩප් වීමක් නම් වෙනවා. يعني අර සෑහෙන දුකකටපත් වෙන්න අවස්ථාව තියෙන ඉතින් සමහර වෙලාවට මේක උත්සාහ කරලා උත්සාහ කරලා උත්සාහ කරලා ටික වෙලාවක් ඉන්න පුළුවන් විදිහට හදාගන්න පුළුවන්. හැබැයි ඒ වුණාට සම්මා සතිය එහෙම නැත්නම් සතර සතිපට්ඨානීය සතිය කියලා කියන්නේ ඒක නෙමෙයි චිත්ත ඒකාග්‍රතාවය සහ සතිය කියන්නේ දෙකක්. මේක ත්‍රිපිටකයේ තියෙන මේ ධම්මසංගණී ප්‍රකරණේ විභංග ප්‍රකරණේ ආශ්‍රිතව ගත්තාම මේක බොහොම පැහැදිලිව විස්තර කරලා තියෙනවා. එහෙම මේ 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 කියන කාරණා වලට කවුරුම හරි පින්නතිකට පින්නතියකට මේ ත්‍රිපිටකයේ තියෙන කාරණා එක්ක හෝ වෙන විදිහට මේ පැහැදිලි කරගන්න උත්සාහයක් තියෙනවා නම් ඕනෑම වෙලාවක මට කතා කරන්න පුළුවන්. ඒ කියන්නේ මේ ඕනෑම ඕනෑම දෙයකට විරුද්ධ කතා කරන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ මේ හැම එකක් සම්බන්ධව ඔය මම කියපු. ඒ කියන්නේ මම හැබැයි මෙතෙන්දී ඉතාලම කෙටියෙන් මගේ අවබෝධයේ හැටියට මම මේ විස්තර කරගෙන ගියේ මේ සරලව විලාවේ හැටියට නිවනත් නිවන් මගත් වැඩන්නේ කොහොමද කියන කාරණේ. එතකොට අන්තර ලෝකෙන් නිදහස් වෙන එක සම්පූර්ණ වශයෙන් මේ ලෝකෙන් නිදහස් වෙන කෙනා පූර්ණ අවබෝධයට පත් වුණා කියන්න පුළුවන්. එතකොට එයාගේ සම්පූර්ණයෙන්ම අර ඊගෝ එක මමත්වේ අර ඔබ්සර්වර් කියන එකෙන් නිදහස් වෙන. එතකොට ඔබ්සර්වර් පවතින්නේ නැත්නම් ඔබ්ජෙක්ටිව් පවතින්නේ නැහැ. එතකොට රහතන් වහන්සේ සියලු ලෝක වලින් නිදහස් වෙලා කියලා කව විදිහකට අර්ථ දක්වන්නේ ඔන්න ඔකම තමයි. මේ ලෝකෙන් සම්පූර්ණ වශයෙන් නිදහසට පැවැත්මෙන් අයින් වුණා කියන එක තව විදිහකට අර්ථ දක්වන්නේ අන්න අර එක්සිස්ටන්ස් එකෙන් එයා පූර්ණ වශයෙන් නිදහසට පත් වෙලා තියෙනවා. එතකොට අපි ගොඩක් වෙලාවට අර තර්ඩ් පර්සන් ට පේන විදිහට අපි බලලා අපි හිතන්න උත්සාහ කරනවා. ඉතින් මම ඒ එච්චර උදාහරණ දෙකින් මේ වෙලාවේ හැටියට පැහැදිලි කරන්න යන්නේ නැහැ. ඒ වගේ පැහැදිලි කිරීමක් අවශ්‍ය නම් ඕනම් කෙනෙකුට එහෙම කතා බහ කරන්න පුළුවන්. එතකොට අන්නේ ඒ වගේ දැන් ඕගොල්ලෝ උත්සාහ කරන්න අර දැන් උදාහරණයකට මම මේ මේ ඕගොල්ලන්ගේ ලෝකයේ තුල මේ මේ මම ස්ක්‍රීන් එක කිව්වේ ඕගොල්ලන්ට දැන් මේ පැත්තෙන් මෙහෙම දැන් මේ පේන ඉඳලා මේ පැත්තෙන් නොපෙනී යන ටික කියන එක හිත කියලා හිතන්නකෝ. අන්නේ හිතට දැනෙන එක දැන් මේ මේ හිත දිහා ඔබ්සර්ව් කරනකොට දැන් හිතට ඊළඟ එන එක මොකද්ද? නැත්තම් මම මේ පැත්තෙන් ඊළඟට පෙන්නන්නේ මොකද්ද කියන එක ගැන හිත හිතා ඉන්නපා. මේ වෙලාවේ තියෙන්නේ මොකද්ද? අන්න ඒක බලන්න. දැන් අපි හිතමු මේ කතුරු ඔයගොල්ලන්ට මෙහෙම සම්බේ වෙලා නිකෝත වෙලා යනවා. එතකොට මේක දැන් කතුර මෙහෙම පේන වෙලාවේදී අර හිතට මේ දැනෙන එක්ස්පීරියන්ස් එක මේ ආපහු මම මේ කතුර කියලා ගත්ත එක්ස්පීරියන්ස් එක. හන්ද එතකොට ඒ එක්ස්පීරියන්ස් එකනේ අපේ එක්සිස්ටන්ස් එක වෙන්නේ. මම කලින් පැහැදිලි කරා වගේ. එතකොට අන්නේ ඒක තුල දැන් මේ වෙලාවේ මේ දැනෙන දේ වෙයා වෙන්න උත්සාහ කරන්න තමන්ට දැනෙන දෙයට මොකක් හරි. එතකොට ඒ දැන් මේක දැනෙන වෙලාවේදී අපි ඊ එකක් හරි නැත්නම් ඊළඟට මේ මොකක් ඒද කියලා ගැන හිතාගෙන හිටියොත් එහෙම නැත්නම් මේ පහුවෙච්ච එක ගැන හිතාගෙන හිටියොත් මේ වෙලාවේ මිස් වෙනවා.
එතකොට මේ වෙලාවේ තමන්ගේ හිතට දැනෙන දේ මේ කයට හෝ මේ භෞතික ලෝකයකට දැනෙන එක නෙමෙයි හිතට දැනෙන දේ බලන්න. දැන් මේකට තව පොඩි භාවනාවක් මෙහෙමත් තියෙනවා මේ අපි පොය දවස්වල මේ සැහෙන් සාකච්ඡා කරලා තියෙනවා භාවනා ක්‍රම කොහොමද කරන්නේ කියන එක මේ සම්බන්ධව මේ අවයනස් එක ප්‍රැක්ටිස් කරන්න කවුරු හරි කෙනෙකුට පටන් ගන්න කොහොමද කියන ආකාරය ගැන ඉතින් අන්නේ ඒ තමන්ට දැනෙන දේට තමන්ගේ එක්ස්පීරියන්ස් එකට අවයා වෙන්න බලන්න අර මම කිව්වා කලින් විස්තර කරා වගේ නිදාගෙන හැරුණාම අපි ඒක ගැන ඇනලයිස් කර කර ඉන්නේ නැහැ නේ අන්නේ වගේ මේ වෙලාවේ දැනෙන සිතුවිල්ලට අවදි වෙන්න තව විදිහකට කිව්වොත් මේ වෙලාවේ දැනෙන සිතුවිල්ල කියලා කියන්නේ මේ වෙලාවේ දැනෙන එක්ස්පීරියන්ස් එක දැන් මම අර කලින් ඔයගොල්ලන්ට කයට දැනෙන දේ කය කියන එක අපහු අපේ හිතටයි දැනෙන කියන එක පොඩි උදාහරණයක් කරන් පින්නේ අපිට ස්පර්ශය ඉතින් අන්න ඒ වගේ තමයි අපේ දුකට හිත මේ අපේ හිතට දුක දැනෙන්නේ. ඉතින් දුකත් ඒ වගේම අපිට ගොඩනගෙන ආකාරය අපිට තේරෙනකොට අපිට අවබෝධ වෙනකොට අපි ওই දුකෙන් නිදහස් වෙන්න ගන්නවා. ඒක තමයි ඇත්තටම මේ දුකෙන් නිදහස් වීමේ මාර්ගය. මේ ලෝකයේ තේරුම් ගැනීම ලෝකයේ සලායතන ලෝකය කියලා අපහු විස්තර කරෙත් ওই ලෝකෙම තමයි පංච උපාදානස්කන්ධය ලෝකයේ විදිහට පංචස්කන්ධ ලෝකයේ නැත්තම් පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ විඥාන කියලා මේ විස්තර කරන්නෙත් ওই ලෝකෙමයි. ඒවා උපාදාය රූප විදිහට මේ කොහොමද ගොඩනැගෙන්නේ කියලා අපි ධම්මසංගණිත කරන්නේ කියලා චිත් උපාද කාණ්ඩී විස්තර කරලා තියෙනවා. ඒ ඩීටේල් විග්‍රහයකට මම මෙතනට ගියේ නැහැ. ඉතින් ඒ ටික ඔක්කොම අර ආපහු අර බයික් එක මෙහෙම යනකොට ඒකට තියෙන කෝණික ගම්මිතාවේ කෝණික ප්‍රවේගය මේ කොච්චර වේගෙන් යන්න ඕනේද? අන්න ඒව ගැන සාකච්ඡා කරනවා වගේ දෙයක් තමයි. හැබැයි ඒ සාකච්ඡා කරන්න කිය කිසිම වැරද්දක් නැහැ. සාකච්ඡා කරන්න පුළුවන්, කතා කරන්න පුළුවන්, ඒ ඕනම එකක් සම්බන්ධව අපිට සාකච්ඡා කරන්න පුළුවන් අවබෝධ මට්ටම් වල හැටියට. ඉතින් මෙන්න මේ ලෝකයෙන් නිදහස් වෙනකොට මේ ලෝකයේ පේන ලෝකයේ තමන්ට වෙයා වෙන්න වෙන්නේ මේ ලෝකයේ තුල තමන්ට දුක ගොඩනගන්නේ කොහොමද කියලා තේරෙන්න අපි ස්වභාවිකවම දුකින් නිදහස් වෙනවා. අන්නේ මාර්ගයේ පටන් ගන්න කාට හරි කෙනෙකුට නම් ඒ මාර්ගයේ පටන් අරගෙන ඒ මාර්ගයේ වඩාගෙන ගිහිල්ලා ඒ දුකින් නිදහස් වෙන්න පුළුවන්. ඒක තමයි බුදු පියාණන් අස්ථා විදිහකට කිව්වේ සම්මාදිට්ඨියට පත් වෙන කෙනා අනිවාර්යෙන් රහත්භාවයට පත්ලා සම්මාදිට්ඨිය කෙලවර කරගන්නවා කියන එක තව විදිහට විස්තර කරේ. තව විදිහට තැනකදී බුදුහාමුදුරු විස්තර කරනවා සතර සතිපට්ඨානෙ එහෙම නැත්නම් සම්මා සතිය වඩන කෙනා රහත් භාවයෙන් හෝ අනාගාමී භාවයෙන් කෙලවර වෙනවා කියලා. ඉතින් ඒ හැම තැනකදීම විස්තර කරන්නේ තාපහ වන්නේ අර අපිට ඒ ලෝකයේ තුලම දුක ගොඩනගෙන ආකාරය අපිට තේරෙන්න අපි ස්වභාවිකවම ඒකෙන් නිදහස් වෙනවා. ඒතකොට මේකේ මේ භාවිතා කරන ටෙක්ටිසස් තව ගොඩක් විස්තර කරන්න පුළුවන් ඒක ආකාරයේ කෙනාගේ මට්ටම හෝ ඒ අවබෝධ මට්ටම ඒ සාකච්ඡා මට්ටම අනුව. ඉතින් අන්නේ ලෝකයේ තුල ඒ ලෝකයෙන් නිදහස් වීම තමයි සම්පූර්ණ වශයෙන් කතා කරන්නේ අපේ මේ හිතට දැනෙන. එතකොට මෙන්න මේ ලෝකයේ තුල දැන් ඕගොල්ලන්ට මොනව හරි දෙයක් එහිම මේ ලෝකයේ තුල තියෙනවා නම් අර මම කලින් කතා කරපු අර තෙරපි මේ රිචුවලිස්ටික් ඇස්පෙක්ට් එක ගැන මේකට කවුරු හරි කෙනෙක් ඉන්නේ. එතකොට එයාගේ විශ්වාසය මත එයාගේ දෘෂ්ටිය අනුව එයාට මේ ලෝකේ අපාය තියෙනවා නම් මේ ලෝකේ මේ වෙලාවේ එතකොට එයාට අපාය තියෙනවා. එහෙම නැත්නම් දැන් මේ අපාය කියන එක නෑ කියලා කියන්නේ හරි. එහෙම නැත්නම් බ්‍රහ්ම ලෝකෙ දිව්‍ය ලෝකෙ කියන ඒවා නෑ කියලා කියන්නේ මෙන්න මේ සමුදය තුළ මෙන්න මේ දිව්‍ය ලෝකෙ මෙහෙම යාට ගොඩනගෙනකොට ඒ දිව්‍ය ලෝකේ තේරෙන්නේ නැති කෙනා මෙන්න මේ සමුදය තේරෙන්නේ නැති වුණොත් එයා දිව්‍ය ලෝක නෑ කියලා ගන්නවා. ඒ වගේම මේක නිරෝධ වීම මේ තේරෙන්නේ නැති වුණොත් එයා පූර්ණ වශයෙන් මේක තියනවා කියලා ගන්නවා. එතකොට අපි ওই ආපහු ආකාරයකට අපි අර එක්සිස්ටන්ස් එක තුළ ওই සියලුම දේවල් ගොඩනගන්නේ. එතකොට ආපහු කවුරු හරි කෙනෙක් කියනවා නම් මේ හිතේ ඔක්කොම තියෙන්නේ කියලා එහෙම එකක් නෙවෙයි මේ කියන්නේ. මේ ලෝකයේ තුළ අපිට ගොඩනගෙන මොහොතේදී අර ඒක දැන් මේ වෙලාවේ මෙතනින් සමුදය වුණොත් ඒක මේ මොහොතේ සමුදය වෙලා තියෙන මොහොතේදී පවතිනවා. එතකොට ඒක ආපහු අර දැන් ඕක මේ තව එක එක ආකාරවලට පැහැදිලි කරන්න පුළුවන්. මම ඉතින් ඒතර මේ ටෙක්නිකල් පැහැදිලි කිරීමකට මේ වෙලාවේ යන්නේ නැහැ කාල වේලාවත් එක්ක. එතකොට දැන් අන්නේ ලෝකයේ තුල අපාය එහෙම නැත්තම් මේ සියලුම දේවල් ඒ හැම තැනකදීම ඒ කෙනාට සමුදේ දැහැන්න ඔය හැම එකම මේ ආකාරයට තමයි අපි එක්ස්පීරියන්ස් කරන්නේ. අපි මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, සිතුවිලි මේ පට ව්‍යාපෘතියෝයි අපි දැන් කෑමක් එක්ස්පීරියන්ස් කරත් ඔය හැම එකම එක්ස්පීරියන්ස් කරන්නේ මේ විදිහට තමයි. ඕගොල්ලෝ හොඳට එහෙම එලියා වුණොත් එහෙම ඕගොල්ලන් අද උන්න රැයට කනකොට හොඳට බලන්න තමන්ගේ හිත දිහා බලාගෙන කෑවොත් එහෙම ඕගොල්ලන්ට ගොඩක් වෙලාවට හොඳට රස දෙන්න කෑමක් විඳින්න පුළුවන්. අපි කෑම ඒ විඳින කොට ගොඩක් වෙලාවට මේ තමන්ට ඒ වෙලාවේ දැනෙන රස අපිට මිස් වෙනවා. මේ රස දැනෙන මොහොතේදී අර කලින් දැනිච්ච රස හරි එහෙම නැත්නම් ඊළඟට මොන රස දැනෙයිද කියන එක හරි අපි ගොඩක් වෙලාවට අතීතයේ හරි අනාගතයේ ගැන හරි හිත හිතා ඉන්නවා.
එතකොට අන්නේ අතීතයේ අනාගතයේ දෙකෙන් අපි නිදහස් වෙනකොට අපිට මෙන්න මේ මැද මේ වෙලාවේ අපිට දැනෙන එක්ස්පීරියන්ස් එකට අපිට වෙයා වෙන්න පුළුවන්. අන්නේ අතීතයේ සහ අනාගතයෙන් නිදහස් වීම දැන් තව විදිහකට බුදුහාමුදුරු මජ්ජි සූත්‍රයේ අතීත ඒකාන්තයක් අනාගත ඒකාන්තයක් මේ මැද ඒකාන්තයක් කියන මැදිනුත් නිදහස් වීම තුළ සම්පූර්ණ වශයෙන් නිදහස් වීම කියන එක විස්තර කරනවා මැද කියලා අපව විස්තර කරේ මේ මම දැන් ඔයගොල්ලන්ට මේ කැමරා මේ පේන ටික මැද කියලා හිතන්නකෝ. එතකොට මෙන්න මේ පැත්තේ මෙහෙම මේ පවතින වෙලාවේදී අපිට දුකක් ආවත් ඒ විදිහට තියෙනවා සැපක් ආවත් ඔය විදිහටම තියෙනවා. මෙන්න මේක මේ ලෝකයේ ස්වභාවය තමයි. තව විදිහකට කිව්වොත් අනිච්ච දුක්ඛ අනාත්ත කිව්වේ මේ ලෝකේ. එතකොට අනිච්චයි කියලා කියන්නේ මේක අනිත්‍ය අනිත්‍යතාවයට පත් වෙලා යනවා. හරි, ඒ වගේම මේක අනාත්මයි කියලා මේ දුකයි කියලා විස්තර කරේ. එතකොට මේක මෙන්න මේ වගේ අපිට මේ මේ අනිත්‍ය මේ වැය වෙලා යන උදා වෙලා වැය වෙලා යන ලෝකයක්. එතකොට ඒක තුල අපිට ගොඩනැගෙන සංඛාර දුක ගැන විස්තර කරේ. ඒ වගේම දැන් මේක අනාත්මයි කියලා කිව්වේ දැන් මේ පවතින දැන් මේ දැන් අපිට ආපහු මේ මේ පැත්තෙම හැම සමුදේ වෙලා මේ නිරෝධ වෙලා යන දෙයක් තියෙනවා. එතකොට ඒක ඇත්තටම එක දිගට පවතින ආත්මයක් පවතින්නේ නැහැ. අපිට දැන් අපිට උදාහරණයකට දැන් අනුද්ධාමතුරු කියන කෙනා අපි හැමෝටම හිතනවා දැන් බණ කියන්න වාඩි වෙච්ච අනුද්ධාමතුරු තමයි මෙහි ඉන්නේ කියලා. හැබැයි අර වගේ මොමෙන්ට් ගොඩක් තියෙන්නේ. අපි මේ එක්ස්පීරියන්ස් කරන්නේ මෙන්න මේ වගේ ටිකක්. අපි එක්ස්පීරියන්ස් කරන දේවල් අපි එක දිගට පවතිනවා කියලා හිතනවා. එතකොට දැන් මේ මේකම ආපහු මෙහෙම එනවා කියලා හිතනවා. දැන් අපි උදාහරණයකට ගන්නවා කවුරු හරි අපි අතර ඉඳලා නැති වුණා කියලා. අපිට එතකොට ඒ ඒ මරණය මෙහෙම සිද්ධ වෙනවා. එතකොට අපි මේ මැරි මේ අර අර අපි මෙතන ඉඳපු කෙනා මැරුණා කියලා. එයා තාම යාව එතකොට ආපහු ඉක්ක ලබා ගන්න හරි මොකක් හරි ඒක දුක් වෙනවා. ඒ වගේ දේවල් වෙන්නේ අපිට හැමතිස්සෙම භෞතික. දැන් අපි ගොඩක් වෙලාවට ගන්නකොට අපිට මරණයක් සිද්ධ වෙලා මුල දවස්වල අපිට ඒ මැරිච් එක පිළිගන්න බෑ. ඒ එතකොට අපිට ආපහු අපි මෙන්න මේ වගේ එක්ස්පීරියන්ස් එකක් තමයි එක්සිස්ටන්ස් එක තුල විඳලා තියෙන්නේ. එතකොට අන්නේ එක්සිස්ටන්ස් එක තුල අපිට දැනෙන එක්ස්පීරියන්ස් ටික එකතු කරලා අපි අර කතාවක් හදා ගන්නවා තව විදිහකට. එතකොට මෙන්න මේ කාරණා ඔක්කොම තේරෙන්න කරන්න තියෙන එකම කාරණේයි මෙන්න මේ තමන්ගේ ලෝකය තුල තමන්ට දැනෙන එක්ස්පීරියන්ස් එකට අවයා වෙන්න උත්සාහ කරන්න. ඒක ඒක කන්ඩිෂන් නොකර ජජ් නොකර ඒ කියන්නේ ඒක තව විදිහකට කන්ඩිෂන් කරන්න යන්නේ ජජ් කරන්නෙත් යන්නේ නේද? අන්න ඒකට අපි අවයා වෙන්න උත්සාහ කරොත් අපිට මේ ලෝකයේ තුල තියෙන ලක්ෂණ මේ ලෝකයේ තුල ස්වභාවය අපිට තේරෙන්න තේරෙන්න අපි ඒකෙන් නිදහස් වෙනවා. ඒ දුකෙන් නිදහස් වෙනවා. අපිට හිතර ගොඩ නැගෙන ඒ දුකෙන් නිදහස් වෙනවා. අපිට දැනෙන දුකෙන් නිදහස් වෙන්න ගන්නවා. ඉතින් මේක එක එක ආකාරවලට පැහැදිලි කරන්න පුළුවන්. මම හිතන්නේ කාල වේලාවේ හැටියට මම ඉතාම කෙටියෙන් සාමාන්‍ය කතා කරන භාෂාවෙන් කවුරු හරි කෙනෙක් නිවනක් නිවන් මාර්ගය වඩන්නේ කොහොමද කියලා ධර්ම මාර්ගය යන්නේ කොහොමද කියන එක ඉතාම කෙටියෙන් පැහැදිලි කරේ. ඉතින් මේ සම්බන්ධව දීර්ඝ පැහැදිලි කිරීමක් හෝ මේක ඉස්සරහට කතා කරන්න ඕන නම් කතා කරන්න පුළුවන් ඕනෑම කෙනෙකුට මේ විහාරස්ථානය සම්බන්ධ වෙලා කතා කරන්න පුළුවන්. මේ පින්නතුන්ට මොනවා හරි ප්‍රශ්නයක් ගැටලුවක් තියෙනවා නම් අහන්න පුළුවන් මේ වෙලාවේදී. පොඩි වෙලාවක් අපිට විනාඩි 10ක් 15ක් හරි අරගෙන පැහැදිලි කරගන්න පුළුවන් ප්‍රශ්න ගැටලු තියෙනවා. මොන හරි එහෙම ප්‍රශ්නයක් ගැටලුවක් තියෙනවද නැත්නම් මං කියපු මෙලෝඩියක් තේරුම් නැද්ද? මොන හරි එහෙම තියෙනවා නම් මේ පින්නතට පින්න තියෙන ඕන කෙනෙකුට අහන්න පුළුවන්. මම හිතන්නේ මයික් එක මියුට් කරලා අහන්න පුළුවන්. මේ අන්මියුට් කරලා ප්‍රශ්න අහන්න පුළුවන්. එහෙම මොකුත් නැද්ද? මං හිතන්නේ 8යි වෙලාව අපේ. හොඳයි, එහෙනම් එහෙම මොකුත් ප්‍රශ්න ගැටලු නැත්නම් මේ පින්නතුත් පින්න තියන්ට ඕනෑම වෙලාවක මේ දේවල් ගැන අංක කියපු දේවල් ගැන ප්‍රශ්නයක් ගැටලුවක් තියෙනවා නම් ඕනෑම වෙලාවක මට කතා කරන්න පුළුවන්. මේ විහාරස්ථානෙට කතා කරන්න පුළුවන්, විහාරස්ථානෙට කතා කරලත් ඉන්නවා. ඒ වගේම මොනවාම හරි ගැටලුවක් ප්‍රශ්නයක් තියෙනවා නම් මේ කෝල් එකක් දාලා අපේ අවේලබිලිටි එක බලලා ඕනෑම වෙලාවක මෙහෙට ඇවිල්ලා කතා බහ කරන්න පුළුවන්. මම හිතන්නේ මේ වගේ සාකච්ඡාවකදී මේකක මේ 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 කියපු කාරණාවල ඩීටේල් පැහැදිලි කිරීමක් කරගන්න පුළුවන්. තමන්ට තියෙන ප්‍රශ්න ගැටලු ඔක්කොමත් එක්ක කතා කරලා ඔය මම කියපු කාරණා ඔක්කොම මට ත්‍රිපිටකය ඇතුලෙන් හොඳ ත්‍රිපිටකය ඇතුලෙන් පැහැදිලි කරන්න පුළුවන්. මගේ අත්දැකීම් වලින් පැහැදිලි කරන්න පුළුවන්. ඉතින් අන්නේ දේවල් එක්ක මොනවාම හරි ප්‍රශ්න ගැටලු තියෙනවා නම් මේ පින්නතුන් පින්නතියන්ට කතා බහ කරන්න පුළුවන්. කිසිම ගැටලුවක් නැහැ. මම හිතනවා මේ ධර්ම දේශනාව යම් කිසි ආකාරයකට උදව්වක් උපකාරයක් වෙන්න ඇති කියලා මේ පින්නතුන්ගේ ධර්ම මාර්ගය ඉදිරියට වඩාගෙන දුකෙන් නිදහස් වීම සඳහා මේ යන නිවන් මගේ
දුක්ක මේ දුකෙන් නිදහස් වීමට උපකාරයක් වෙන්නේ නැති කියලා බුදුපියාණන් වහන්සේ දේශනා කරේ මේ මොහොතේ මේ වෙලාවේ ලැබෙන නිවනක් ගැන, අතීතයේ හෝ අනාගතයේ ලැබෙන නිවනක් ගැන නෙවෙයි. මේ වෙලාවේදී අපේ තියෙන දෘෂ්ටි ප්‍රහාණයට අනුව මේ මොහොතේ ලැබෙන ඒ දෘෂ්ටිය, අපේ දෘෂ්ටිය දැන් අපිට මේ අර මං කලින් කිව්වා වගේ මේ තමන්ට තියෙන දෘෂ්ටියෙන් තමන් නිදහස් වෙන්න ඒ මොහොතේ ඒ දෘෂ්ටියෙන් අපිට නිදහස් වෙනකොට ඒ ඊට අදාළ දුකෙන් අපි නිදහස් වීම අපිට දැනෙනවා, තේරෙනවා. ඉතින් බුදුහාමුදුරුවෝ දේශනා කරනවා බ්‍රහ්මජාල සූත්‍රයේ සියලු දෘෂ්ටීන්ගේ ප්‍රහාණය ගැන, සියලු දෘෂ්ටීන්ගේ ප්‍රහාණය නිවන කියන දේ විස්තර කරන, ඒ වගේම දෘෂ්ටි ගොඩනැගෙන ආකාරය විස්තර කරනවා. ඉතින් ඒ වගේ විස්තර නම් කතා කරන්න පුළුවන්. හැබැයි මේ සියලුම දෘෂ්ටීන්ගෙන් නිදහස් වෙනකොට අපිට දුකෙන්, සියලු දුකෙන් නිදහස් වීමේ හැකියාව තියෙනවා. ඉතින් අර අර මම කලින් කිව්වා වගේ අර ස්පිරිචුවල් පිරමිඩ් එකේ ඒ තමන්ගේ තියෙන දෘෂ්ටි ප්‍රමාණය අනුව තමන්ගේ දුක ගොඩනැගෙන, තමන්ගේ ලෝකයේ තුල ඇත්ත නැත්ත, තමන්ගේ ලෝකයේ තුල පවතින දේවල් නැති දේවල් ඩිෆයින් වෙන්නේ අන්නේ දෘෂ්ටීන්ට අනුව. ඉතින් ඒ දෘෂ්ටීන්ට ඒ තමන් රැස් කරන කුසල අකුසල ප්‍රමාණය අනුව ඉහළ පහළ යන්න පුළුවන්, තව විදිහකට අවබෝධය වෙන්න පුළුවන්. ඉතින් ඒ හැම ආකාරයකින්ම විස්තර කරන්නේ ආපහු අර මම විස්තර කරපු ලෝකයේ සහ ලෝකයේ තුල දේවල් ගොඩන ඒ තමන්ගේ ලෝකේ ගොඩනගෙන ආකාරය. එතකොට තමන්ගේ ලෝකේ තුල ඒ දේවල් එක්ස්පීරියන්ස් වෙන ආකාරය. එතකොට කවුරු හරි කෙනෙක් ඒ ලෝකේ තුල තමන් එක්ස්පීරියන්ස් කරන්න කියන එක නැහැ කියලා කියනවා නම් ඒක අනවබෝධයෙන් කියන දෙයක්. ඒ වගේ මේක දිගටම පවතිනවා කියලා කියනවා නම් ඉතින් කවුරු හරි කෙනෙක් ඒ අනවබෝධයෙන් කියන විස්තරයක්. ඉතින් ඒක කොහොමද කරන්න කියලා අර තමන්ට ඔන්නේ අවයන සතිය සතර සතිපට්ඨානේ ප්‍රැක්ටිස් කරන්න උත්සාහ කරොත් එතකොට ඔන්නේ ලෝකේ ස්වභාවය මේ පින්තුට වටහා ගන්න හැකියාව තියෙනවා. ඉතින් සියලුම දෙනාට මේ ධර්ම දේශනාවට සහභාගී වී සමන් යොමු කරගෙන සිටපු සියලුම දෙනාටම තෙරුවන් සරණයි. අපි